adivase tuno bhante sambham sandhaya pujitam anukampam upadaya patigannatu muddhana sadhu 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 makivam me vidhile kiyanna මාගේ ස්වාමීයෝ මාගේ ස්වාමීයෝ භාග්‍යවත්තු අරිහත්තු භාග්‍යවත්තු අරිහත්තු බුදු රජාණන් වහන්සේ බුදු රජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ අනන්ත සීලයටද සමාධියටද අනන්ත සමාධියටද අනන්ත ප්‍රඥාවටද අනන්ත ප්‍රඥාවටද අනන්ත විමුක්ති ඥානයටද අනන්ත විමුක්ති ඥානයටද අනන්ත විමුක්ති ඥාන දර්ශනයනටද අනන්ත විමුක්ති ඥාන දර්ශනයනටද සියලුම පූජාවෝ මේ සියලුම පූජාවෝ පූජා කරමි පූජා වේවා පූජා වේවා ස්වාමීනි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අන්තිම ආත්ම භාවයේදී සංසධර්මයන් සරණි සංසධර්මයන් හේතු වේවා හේතු වේවා වාසනා වේවා වාසනා වේවා හේතු වාසනාම වේවා හේතු වාසනාම වේවා බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අනන්ත වූ බුද්ධාදී ගුණයන්ට මාගේ මෙම සිල්වත් ජීවිතය ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි අනුමහත් කුණ්ඩලෝකයේම සනසා වදාළ අංගීරස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුදු ගුණය සිහි කරගෙන තමයි අද මේ නිවසේ මේ වටිනා උතුම් බුද්ධ පූජාව බුද්ධ වන්දනාව සිද්ධ කරගන්නට ලැබුණේ. ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ධර්මමාන කාලයේ බුදුරජාණන් වහන්සේ බැහැදකින්ට රාජරාජ මහා මාත්‍යාදී බොහෝ පිරිස් පැමිණේ. ඒ වගේම අසරණ පිරිස් පවා අනන්ත පරිමාණ බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ආවා. බුදුරජාණන් වහන්සේ නොමැති අවස්ථාවල බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඇරගෙන ආපු නොයෙක් පිළිකර පරිස්කාර බුදුරජාණන් වහන්සේ නොමැති නිසා එවැනි අවස්ථාවන්හිදී නොයෙක් නොයෙක් ස්ථානවල
අපිලිවෙලට තැන්පත් කරලා ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ නොමැති අවස්ථාවක යම්කිසි දායකයෙකුට ඔබ වහන්සේට යමක් පූජා කරන්න ක්‍රමයක් තියෙනවද? එවගේම බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවැයින් පස්සේ ඔබ වහන්සේ වෙනුවෙන් යමක් පූජා කරලා කුසල් උපදව ගන්න පින් රැස් කර ගන්න ක්‍රමයක් තියෙනවද? ස්වාමීනි ලෝකයා වෙනුවෙන් අනුකම්පාවෙන් අවසර ලැබේවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ල සිටියා. අන්න ඒ වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාලා, යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව ශාසනං තාවතා පතිගන්හාතු පූජා ලෝකානුකම්පයා. යාවතා භගවා ලෝකේ භගවා භාග්‍යවතුන් වහන්සේ යාවතා යම්තා කාලයක් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය වේවා යම්තා කාලයක් ලෝකේ පවතිනවාද තාවතා පතිගන්හාතු ඒතා කාලයටම ඒ සියලු පූජාවන් උන්වහන්සේ බුද්ධ අදිෂ්ඨානයෙන් පිළිගන්නවය කියලා උන්වහන්සේ පිළිගෙන වදාළා. නම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ ගුණ සම්පත්තිය සිහි කරගෙන එදා බුද්ධ ජීවමාන කාලයේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ අදත් යම්කිසි පූජාවක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරනවා නම් එදා ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ සියලුම පූජාවන් පිළිගෙන අවසන් සාදු කියන්නේ. ත්‍රිණං අද අපි මේ පූජා කරපු මල් පහන් සුවඳ දුන් ගිලම්පස ආදී මේ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේ ජීවමානව දැකලා අනාගතන්සේ ඥානීන් දැක දැනගෙන අවබෝධ කරගෙන උන්වහන්සේ පිළිගෙන වදාළා. ඒ නිසා තිත්තන්තේ පරිනිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම් පලං චේතෝ පසාද හේතෝ මිහි සත්තා ගච්ඡන්ති සුද්ධතින්. තිත්තන්තේ පරිනිබ්බුතේ චාපි ජීවත්වන කාලයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට දෑතට යම්කිසි පූජාවක් කරන යම් පිනක් ලැබුණා නම් ජීවමාන කාලේ පරිනිබ්බුතේ චාපි පිරිනුවන් පෑවෙන් පස්සේ යම් කෙනෙක් යම් පූජාවක් සිද්ධ කරනවා නම් යම් පැහැදීමක් ඇති කර ගන්නවා නම් එයින් ලැබෙන පින කිසිදු වෙනසක් නැහැ. ජීවමාන කාලයේ බුදුරජාණන් වහන්සේ සම්මුඛව කරපු පිනත් අද පරිනිර්වාණයෙන් පස්සේ කරන ඒ පූජාවේ පිනත් සමේ චිත්තේ සමම් පලං ඒක හාම සමාන කුසල විපාකයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එනිසා පින්වත්නි උදේ සවස ඔබ බුද්ධ වන්දනා කරනකොට බුද්ධ පූජා පවත්වනකොට ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ අරමුණු කරන්නේ ඒ ප්‍රතිමා වහන්සේම නෙමෙයි අනන්ත සීලයෙන් අනන්ත සමාධියෙන් අනන්ත ප්‍රඥාවෙන් අනන්ත විමුක්ති විමුක්ති ඥාන දර්ශනයන්ගෙන් සමන්වාගතුණු ඒ ගෞතම නම් වූ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කර කර මේ පූජා වන්දනා ආදී සිදු කරනකොට අපට ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට ගිලම්පස ආදී පූජා කරපු පින් විපාක පුණ්‍ය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ නිසා දාපි මේ වටිනා උතුම් බුද්ධ පූජා බුද්ධ වන්දනාව ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේටම වේවා කියන අධිෂ්ඨානය සිදු කරන්නට ඕන. හොඳයි අදහස් සිටියේ තියාගෙන අද කල් වේලාවේ පමණින් ධර්ම සංකතනයේ ධර්ම සාකච්ඡාව සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම ඒ පින්වත් චන්දන මහත්මයාගේ මඟ පෙන්වීමෙන් ඒ මහත්මයා ඇතුළු ඒ පවුල හැමදෙනාමත් පින්වත් හර්ෂ මහත්මයා නෝනා මහත්මිය ප්‍රධාන පවුලේ හැමදෙනා ඒ දෙපිරිස ඇතුළු වෙලා මේ කල්යාණ මිත්‍ර හැමදෙනාගේම සහභාගීත්වයෙන් මේ උතුම් ධර්ම සාකච්ඡාව සම්පූර්ණ කරගෙන ඔබ හැමදෙනාටම මෙලව යහපත පරලොව සුගතිය සාන්ත නිවන අවබෝධ කරගන්නට උපකාර වේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. කවුරුත් නමස්කාරේ කියමු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා
etang mangala muttamang titi sadukaya saddhavanta sattpurusa pinvatni budhurajanan vahanse vadala නිවන් අවබෝධ කර ගැනීම සඳහා ප්‍රවිෂ්ඨ වේ යුතු මාර්ග පහක් පිළිබඳව ඒ තමයි විමුක්තායතන ශීර්ෂ පංචකය. විමුක්තායතන ශීර්ෂ පංචකය කියලා කියන්නේ නිවන් දොරටු පංචකය කියන්නේ පහක්. නම් මේ නිවන් දොරටු වශයෙන් උන්වහන්සේ වදාළේ ධර්ම දේශනාව නිවන් දොරටුවක්. බණ ඇසීම කියන්නේ ධර්ම ශ්‍රවණේ නිවන් දොරටුවක්. භාවනා මනසිකාරයේ නිවන් දොරටුවක් ධර්ම දානයේ නිවන් දොරටුවක් ඒ වගේම ධර්ම සම්මාර්ෂණයේ නිවන් දොරටුවක් එහෙමනම් පින්වත්නි දැන් මේ අවස්ථාවේහි ඔබ අපි හැමදෙනා නිවන් දොරටු දෙකක් විවෘත කර ගන්න ලැබෙනවා ධර්ම දේශනේ ධර්ම ශ්‍රවණේ ඒ වගේම ධර්ම සාකච්ඡාව ධර්ම මනසිකාරය ආදී මේ නිවන් දොරටු කිහිපයක් විවෘත කර ගන්න අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනයට අනුවම සූත්‍ර විනය අභිධර්ම යන තුන් පිටකයට ඇතුළත් වෙන ධර්මස්කන්ධ වශයෙන් 84000ක් ධර්මස්කන්ධේ සඳහන් වෙනවා. එතකොට ධර්මස්කන්ධ 84000ක් ඇතුළත් වෙන සූත්‍ර පිටකයේ ධර්මස්කන්ධ 21000යි විනය පිටකයේ ධර්මස්කන්ධ 21000යි එවගේම අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42000යි. ඔය විදිහට මේ තුන් පිටක සංඛ්‍යාත උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධය තුළින් අපට අපේ ධර්මඥානය දියුණු කරගෙන අද දවසේදී උතුම් පාරමිතා ධර්මයක් දියුණු කරගන්නට ලැබේවා කියලා අධිෂ්ඨාන කරගන්නට ඕන. ඒ සඳහා ඔබට සජීවීව දහම් ගැටළු අහන්න පුළුවන්. ඒ සඳහා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. ඒ ඔබ හැම දිනාටම එසේම ධර්මාභෝධයේ පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදු කියලා. නැවත සාදු කියන්නේ දාම් ගැටළු කීපයක් යොමු කරලා තියෙනවා. ඒ අතර ගරුතර ස්වාමීන් වහන්සේ මම අසා තිබෙන විදියට දෙවියන්ට පෙර භවය පිළිබඳව දකින්නට පුළුවන්. ඒ වගේම ප්‍රේත කොටස් වලටත් තමන්ගේ පෙර භවය පිළිබඳව වැටහීමක් තියෙනවා කියලා අසා තිබෙනවා. මිනිසුන්ට වඩා පහත් මනසින් යුතු ප්‍රේත කොටස් වලට තමන්ගේ පෙර භවය දැකීමට හැකියාව ඇද්ද කියලා අහන්න සාදු කියන්නේ. ඔව් පින්වත්නි එතකොට මේ ලෝකේ දිහා ගත්තාම මේ ලෝකෙහි අපට එක්සිස් තලයක් තියෙනවා. මේ සත්ව ජීවත් වෙන භූමි වශයෙන් භූමි 31ක් තියෙනවා. භූමි කීයක් තියෙනවද? 31ක් තියෙනවා. එතනින් කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා කොටස් තුනයි. කාම ලෝකය කියන්නේ කාමාවචර ලෝකය. ඒට අයිති වෙනවා 11ක්. දිව්‍ය ලෝක 6යි, සතර අපායයි, මනුස්ස ලෝකයයි. ඒතර ඔක්කොම ඉතන තියෙන ලෝක 11ක්. ඒ කාම සුගතිය කියලා කියන්නේ දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝක 1යි. ඒතර ඉතන තියෙනවා 7ක්. සප්ත කාම භූමිය කියලා. ඒ සප්ත කාම භූමියේ ඉපදීමට හට ගැනීමට උපකාර වෙනවා කාමාවචර කුසල් කිරීම. කාමාවචර කුසල්, කාමාවචර ආවචර කියන්නේ ඇතුළත් වීම, පහළ වීම. කාමය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය ආදී පිනවන්න පුළුවන් ජීවිත. එතකොට එහෙනම් කාමාවචර ලෝක වශයෙන් ගත්තම යාමයේ, තුසිතේ, නිම්මාන රතිය, පරිනිම්මිත, වසවර්ති, චාතුර් මහරාජිකේ කියලා දිව්‍ය ලෝක තියෙනවා. අය පහළම දිව්‍ය ලෝකයේ හිට. එතකොට ඒ කාම සුගතිය ඉහළම කොටස. ඊළඟට මනුස්ස ලෝකේ අපි ජීවත් වෙන කාම දුර්ගතිය කියලා කියනෝ අපට විද්‍යමාන වෙන පේන තිරිසන් අපාය. අපාය කියන වචනේ තේරුම දුක ඇති සැප නැති කියන අර්ථයෙන් අපාය කියලා කියනවා. දුක ඇති සැප නැති කියන අර්ථයෙන් ඉතාම සරලව.
එතකොට ප්‍රේත විශ්ය අපට පේන්නේ නැහැ. ප්‍රේත ලෝක අපට පේන්නේ නැහැ. අසුර අපාය අපට පේන්නේ නැහැ. නිරේ කොහොමත් පේන්නේ නැහැ. එතන කියන් තියෙනවා අපේ නොපෙළ ප්‍රේත අපාය තුන. අසුර අපාය සහ නිරේ. එතන දිව්‍ය ලෝක අපට පේන්නේ නැහැ. පේනා එහෙම ඉන්නවද? අපි දන්නේ මට නම් පේන්නේ නැහැ. හරි. එතන නම් අපිට දිව්‍ය ලෝක පේන්නේ නැහැ. විහැට ඒ වගේම මනුෂ්‍ය ලෝකේ පේන මානෙ පේන විචරයි. එතකොට එහෙනම් දිවි ලෝක ඉක්මවා ගියපු බ්‍රහ්ම තල තියෙනවා. බ්‍රහ්ම තල. දැන් මං කීයක්ද ලෝක කීයක් තියෙනවා කියලා කිව්වා? 31ක් තියෙනවා කිව්වා. ඒ 31කින් තියෙනවා 11ක් තියෙනවා කාමාවචර ලෝකයට, කාම ලෝකයට. තව කීයක් තියෙනවද? 20ක් තියෙනවා. රූපාවචර රූප ආවචරය කියන්නේ රූපය සහිත හිත කය දෙක සහිත බ්‍රහ්මයේ වාසය කරන ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක. එතන අරූපාවචරය කියන්නේ රූපේ නැති විඥානීය පමණක් හටගන්න බ්‍රහ්ම තල. ඔක්කොම දින 20ක්. එතකොට ඒ බ්‍රහ්ම තලවල වාසය කරන බ්‍රහ්ම රාජ්‍යය පමණයි. කාමාවචර ලෝකවල ස්ත්‍රී පුරුෂයන් පහළ වෙනවා. බ්‍රහ්ම ලෝකවල ස්ත්‍රීන් පහළ වීම උපාසකම්මලාට බ්‍රහ්ම ලෝකේ පහළ වෙනවා නම් පහළ වෙන්නේ කොයි විදිහටද? පුරුෂාත්මලාභීව. එතන බ්‍රහ්ම ලෝකේ පහළ වෙන්නේ බ්‍රහ්ම රාජ්‍ය වශයෙන්. එතකොට ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නීව සංඥා නා සංඥායතන කිලෝම තියෙනවා. දැන් ආකාසය අනන්තයි, ආකාසය අනන්තයි, ආකාසෝ අනන්තෝ කියලා වඩනෝ යම් යෝගී. ඒ තුළින් යා උපදවාගත් ධ්‍යානයක් උපදවාගත්තන ඒ ධ්‍යානය පිරිහෙන් නැතුව කළුරිය කළොත් ආකාසු අනන්තෝ ආකාසා නංචායතනය කියන බ්‍රහ්මලෝකී ඒකට අනුරූපීව පාලගෙනවා. පැහැදිලිද? ඒකැනි බ්‍රහ්ම විෂය ගැන එක බොම ගැඹුරු කාරණයක් බ්‍රහ්මලෝකී පහළ වෙනවා. එතකොට ඒ අතර වෙනවම තියෙනවා තව පහක්. ඒවට කියනවා පංච සුද්ධාවාස බ්‍රහ්ම තලය කියලා. මොකක්ද ඒවට කියන්නේ? පහක් තියෙනවා. අවිය, අතප්ප, සුදස්ස, සුදස්සී, අක, නිට්ටක. පාපරිටකල තියෙනවා. ඒතර ඒ පහට ප්‍රවිෂ්ඨ වෙනවා නම් අනිවාර්යයෙන්ම අනාගාමී වෙන්න ඕනේ. අනාගාමී නොවුන කිසි කෙනෙකුට ඒ ශුද්ධ වූ ආවාසයට යන්න පුළුවන් කමක් නැහැ. ශුද්ධ කියලා කියන්නේ පිරිසුදු වෙන්න ඕන. මොනවද? කෙලෙස් ධර්ම කීයකින්ද? පහකින්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග ඔය පහෙන් ශුද්ධ වෙච්ච ශුද්ධි වූ සත්වයන්ට පමණයි ඒ ආවාසය කියන්නේ ලැබුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ පංචසුද්ධ ආවාසය. එතකොට ඔබ අපි ඕනෑ තරම් ඒ පහෙන් මෙහා ඕනම බ්‍රහ්ම ලෝකයක සංසාරේ පහළ වෙලා තියෙනවා. ධ්‍යාන, සමාධි, සමාපatti, අභිඥා උපදවගෙන සංසාරේ ඕන තරම් මමත් ඔබත් සංසාරේ ඔය පංචසුද්ධාවාසින් මෙහා රූපාවචර රූපාවචර ලෝකවල පහළ වෙලා තියෙනවා. දැන් අපි කොහෙද මේ ඉන්නේ? කාමාවචර ලෝකෙහි, කාම සුගතියේ, මනුස්ස ලෝකේ, ඕස්ට්‍රේලියාවේ, ඔහෙද මෙල්බන්. එහෙනම් අපි දැන් විස්තරේ. එතකොට එහෙනම් අපි දැන් ඉන්නේ කාමාවචර ලෝකේ. කාමාවචර ලෝකයේ ඉපදීම සඳහා මුල් වෙච්ච කාමාවචර කුසල් අපි කරන තියෙනවා. අපි රූපාවචරයේ පහළ වුණා නම් එනම් රූපාවචරයට අදාළ කරන ඒ මහග්ගත කුසල් සිත් කියලා කියනවා. එනම් ඒ ධ්‍යාන උපදවගෙන තියෙන්නට ඕනේ. ඒකෝර තමයි උපදවගෙන ඒක පිරිහින් නැතුවම කලුරිය කරන්නට ඕනේ. එනම් අපි පංචකාමයේ විඳීමේ ශක්තිය ඇතුව අපි ඉපදිලා තියෙන ඒ කුමක් නිසාද? පංචකාමයේ මුල් කරගෙන අපි කුසල් කරපු නිසා. ඒ කියන්නේ මොනවද පංචකාමයේ කියන්නේ? ඇහැ කන ආදී පිනවීම නේ පංචකාමයේ. ඔය ඇස කන ආදී පිනවීම සම්බන්ධයෙන් විපාක සිතක් තමයි, විපාකයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඇස මුල් කරගෙන කුසල් කරලා තියෙන මේ නිසා ඇහි පිනීම ඇතුව අපි ඉපදිලා තියෙන මනුස්ස ලෝකේ. ඇස මුල් කරගෙන අකුසල් කරා නම් මිනිස්සෙක් වුණත් එයාට ඇස් අන්ධව, ජාති අන්ධ භාවයෙන් උපත. ඒතකොට අපිට පැහැදිලිව ඉතාම විද්‍යාත්මක කාරණයක් තමයි මේ කාමාවචර ලෝකේ ඉපදිලා තියෙන ඒකට අනුරූප අපි කුසල් නිසා. එතකොට එහෙමනම් පින්වත්නි,
අපටත් තියෙනවා ඉරිදී. අපිට මොනවද තියෙන්නේ? ඉරිදීක ඉරිදි අපටත් තියෙනවා. මොනවද මේ ඉරිදී කියන්නේ? අපිට තියෙන හැකියාවන් වලට. අපිට තියෙන ප්‍රාගුණ්‍ය වලට. අපිට මොනවද තියෙන්නේ ඉරිදී? දැකීමේ ඉරිදී තියෙන ඇස් දෙකෙන් දකින්න පුළුවන් ඒක ඉරිදීයක් නේ. ඒ ඉරිදී කියලා නොකියුවට දැකීමේ ශක්තිය අපිට තියෙනවා. ඇවිදීමේ ශක්තිය තියෙනවා පා දෙක තියෙන නිසා. කතා කිරීමේ ශක්තිය තියෙනවා අපි ගොළු වෙලා නැති හන්ද. එන අපිට තියෙන ওই ටික. අපිට මේ සාමාන්‍ය මැසසෙන් මේ මැසසෙන් දකින්න පුළුවන් දුර මමියක් තරම් දුර බලන්න බෑ. ඊට මෙහාම අපේ සරයක අපිට බලන්නේ ඉරිදී තියෙනවා. ඒතර අපි මිනිස්සු වශයෙන් අපිට තියෙන ඉරිදී ඕව තමයි. ඒවත් ඊට වැඩි දිනු කරගන්න පුළුවන් සමත භාවනා දිනු කරලා ඉස්සල්ලාම ධ්‍යාන හතර උපදවාගෙන හැබැයි අවංකව ධ්‍යාන හතර උපදවගෙන වැරදි ධ්‍යාන නෙවෙයි ධ්‍යාන හතර උපදවගෙන හතරවෙනි ධ්‍යානයේ සැපයයි එකඟමයි කියන සුඛ ඒකාග්‍රතාව කියන තැනටපත් කරගෙන අවිඤ්ඤා පාල කරගන්න ඕනේ. දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී දිවස් ආදී. එතකොට අපිට පුළුවන් අර කීප කාරණා කරන්න. එහෙනම් ඒ වගේ තමයි උපත ලබන සත්වයන්ට ඒ හැකියාවන් ඇතුව තමයි ඒ ආත්ම භාවයට අනුබද්ධ ඉරිදි ලැබෙනවා. එහෙනම් ප්‍රේත විශ්ය ගත්තාම ප්‍රේතයන්ට දෙන ප්‍රේත ඉරිදිය කියලා එකක්. ඉතින් ප්‍රේතයාට කකුල් දෙකෙන් අපි වාගේ ඇවිදගෙන යන්න පේන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන හිතනකොට පහළ වෙන්න පුළුවන්. අපිට වැඩිය පහත් ජීවිතයක් තමයි. නමුත් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතේ පැවැත්වීම සඳහා ධර්මතාවයක් වශයෙන් ඒගොල්ලන්ට අදිෂ්ඨාන කරනකොට දෙන්න යන්න පුළුවන්. ඒතොර යම් කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් ඉතින් අපිට අපි ප්‍රේත වුණා නම් හොඳයි නෑ. හැබැයි ඒ හැකියාව තිබුණට ඒගොල්ලන්ට අපිට තියෙන හැකියාව නෑ. ඒතොර එහෙනම් ප්‍රේතයන්ට සිහි කිරීමේ ශක්තිය තියෙනවා. ප්‍රේතයන්ට සිහි කිරීමේ ශක්තිය නෑ. ඒක අවස්ථාවක බලගත් ප්‍රේතියක් තනිකර ඇට සැකිල්ලක් වාගේ මේ ප්‍රේතිය ඇවිදින්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ අඬනවා. කවුද අඬන්නේ? ප්‍රේතිය. ඒ ප්‍රේතිය අඬ අඬ කියන අනේ ස්වාමීන් වහන්ස මට පිහිට වෙන්න. අනේ ස්වාමීන් වහන්ස මට පිහිට වෙන්න. ඔබ වහන්සේට පමණයි මට පිහිට වෙන්න පුළුවන්. ඒතර අහනවා මොකද්ද පිහිට වෙන්න ඕන කියලා. මොනවද? ඒකනේ ස්වාමීනි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේට දානයක් පූජා කරන්න මට පින් අනුමෝදන් කරන්න මට සැපේට පත් කරන්න කියලා. රාහණු ඇයි එහෙම කියලා අහනවා. එතකොට කිනෝ කදගෙන ඕමියදෝ වහන්සේගේ මෞඛිනික වෙලා මම ඉපදිලා වුණා. ඒ ජීවිතයේ මං ඔබේ අම්මා. කාගේද? සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ අම්මා. ඊට පස්සෙත් මට ඕන තරම් දරුවෝ ලැබුණා. මං විවාහ වෙලා හිටියේ මං ආත්ම භාව ලැබුවා. අනන්ත පරිමාණ මං ලැබුවා. නමුත් මගේ සසර දූෂ්‍ය නිසා අකුසල් සිද්ධ නිසා මං ප්‍රේත භවයට වෙලා දැන් බොහෝ කාලයක් මේ දුක් විඳිනවා. ඒ ඥාති ළඟට යනවා. නමුත් ඒගොල්ලෝ සමාර්ථ නැහැ මට පිනක් අනුමෝදන් කරන්න. ඒ නිසා ඔබ වහන්සේට පමණයි පුළුවන්කම තියෙන ස්වාමීනි මට අනුකම්පාවෙන් ඔබ වහන්සේ මේ පින්කම කළ අනුමෝදන් කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේට සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේට ලැබෙන ධාර්මික පිරිකර දැන් ඔබ අපිට පිරිකර පරිස්කාර සංඝයාට පූජා කරන්නේ. ඒ වගේ පිරිකර ඔක්කෝම ආනන්ද ස්වාමීන් වහන්සේ ලව්ව එකතු කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානීය පූජා කළා. අර ප්‍රේතීව උපන් පෙර මවුට පින් අනුමෝදන් කරනකොට එතුමි ඒ මොහොතේම දිව්‍ය ආත්ම භාවයකට පත් වෙනවා. ඒත් එතුමියට පුළුවන්කම තිබුණා ප්‍රේත ජීවිතයක් වුණත් ඒ ප්‍රේත ඉරිදී නිසා බලන්නට. හැබැයි ඒක සීමාන්තිකයි. සීමා ඇතුව තමයි දකින්න පුළුවන්. ඊළඟට දෙවියන්ට තියෙනවා දිව්‍යමය ඉරිදී. ඒ අතුන්ට තියෙනවා දිබ්බ චක්කු දිබ්බ සෝත නේද? දිවස දිව කන ආදී ඒ කියන්නේ බොහෝ දුර දැකීමේ ශක්තිය. දෙවියන්ට පුළුවන් මනුෂ්‍ය ලෝකේ අරමුණු කරනකොට බලන්න පුළුවන්. සතර අපහයි බලන්න පුළුවන්. එතකොට දැන් අපට මේ සාමාන්‍ය ජීවිතයේ හිට දිව්‍ය ලෝක බලන්න පුළුවන් කමක් නැහැ. ඒ විස්තර දකින්න අපේ දෘෂ්ටිය පිරිසිදු නැහැ. සතර පහේ දකින්න බැහැ. එහෙනම් දිබ්බ චක්ෂුව පහළ වෙන්න ඕනේ. ඒක හැබැයි අපි පහළ කරගන්න ඕනේ අභිඤ්ඤායස ධ්‍යාන වඩලා. දෙවියන්ට එහෙම නැහැ. දෙවියන් පහළ වෙනකොට මේගොල්ලන්ට ලැබෙන වරප්‍රසාදයක් තමයි දිවස. එතකොට දෙවියන්ට සතර පහ ආදී බලන්න පුළුවන්. මනුස්ස ලෝකේ හා බලන්න පුළුවන්. ඒ නිසා දෙවියන්ටත් එහෙම ඉරිදියක් තියෙනවා. එහෙනම් ඒ දිව්‍ය ඉරිදිය. ඒතර දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී පිළිබඳව. ඉතින් විශේෂය තමයි පින්වත්නි අපට තියෙනවා
කාමාවචර ලෝකයේදී ඒතරින් නොනැවති මාර්ගඵල දක්වා අරිහත්ත්වයට දක්වා අපේ හිත දියුණු කරන්නට පුළුවන් වාග්ය. ඒකයි ලොකු වාසනාව. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ මාර්ගඵල ලබන්න බැහැ කියන එක නෙවෙයි. ප්‍රශ්නයක් නැහැ දිව්‍ය ලෝකෙත් මාර්ගඵල ලබන්නට පුළුවන්කම තියෙනවා. කාමසුගතිය. ඉතින් එතකොට එහෙමනම් මනුෂ්‍ය ලෝකයේදී අපට සැපයි දුකයි දෙක මිශ්‍රව තමයි තියෙන්නේ. දිව්‍ය ලෝකයේදී කායික දුක් මොනවාක්වත් ඇත්තේ නැහැ. ඒ නිසා දිව්‍ය ලෝකයේ දෙවියන්ට දෙවඟනන්ට දිව්‍ය පුත්‍රයන්ට අප්‍රමාණ කාම සම්පත්තියක් තියෙනවා. ඒ කාම සම්පත්තිය කිරී සමහර දිවිවරු ඇලි වාසය කරනවා. ඒ අයට සමහර දිවිවරු ඉන්නවා. ආහාර ගන්නත් අමතක වෙලා එහෙන් චුත වෙලා යන අය. ඉතින් එහෙමත් ඉන්න. හැබැයි ධර්මයේ දිනු කරපු උදවිය දෙවුලව පහළ වුණා නම් ඒ අය එහෙම නැහැ. ඒගොල්ලන් ධාර්මික කාමයේ පවත්වන මේ වැඩිපුරම දෙවුලවදීද ධර්මයේ හැසිරෙනවා. ඒ අය අතර ශ්‍රමණ දිව්‍ය පුත්‍රවරු හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. ශ්‍රමණ දිව්‍යවරු එක අවස්ථාවක එක මහා දිව්‍ය පුත්‍රයෙක් පහළ වුණා. ඒ දිව්‍ය පුත්‍රයා පහළ වෙනකොට විශාල දෙවඟනම් පිරිසක් පරිවාර පිරිසක් උන්වහන්සේව පිළිගන්නවා. දිව්‍ය මේ මල් මාලා ආදී අරගෙන පිළිගැනීමේ උත්සවය. ඉලාමී දිව්‍ය පුත්‍රයා අහන ඔබ කවුද? සමරකයි නටනවා, සමරකයි සින්දු කියනවා, වාදනය කරනවා. ඔබලා කවුද මේ ප්‍රේතියෝ ප්‍රේතයෝ වගේ කොටසක් මේ මගේ ඉස්සර මොකද මේ නටන්නේ කියලා අහනවා. බලපිනු නෑ ස්වාමීනි, අපි ප්‍රේත ප්‍රේතියෝ නෙවෙයි, අපි ඇටසැකිලි නෙවෙයි, අපි මේ දෙවිවරු. නෑ නෑ නෑ, මට පේන්නේ ඔබලා ඇටසැකිලි ගොඩක් වගේ. මම ශ්‍රමණයෙක් කියනවා නේද? මේ කවුද ස්වාමීන් වහන්සේ නම? උන්වහන්සේ මනුස්ස ලෝකයේදී අට්ටික සංඥා වඩලා කායගත සතිය වඩලා දිනු කරපු කෙනෙක්. උන්වහන්සේ මාර්ගඵලයකට පත් වෙන්නේ නැතුව අපවත් වුණා. ඒ නිසා දෙව්ලෝ ගිහින් පහළ වුණා. උන්වහන්සේ පුණ්‍ය මහිමිට විශාල පරිවාර පිරිසක් පහළ වුණා. ඒ පාර උන්වහන්සේ කල්පනා කරනවා, මේ වගේ පහත් තැනකට එන්නද මම මේ භාවනාව වැඩිවේ කියලා. මේ වගේ පහත් තැනකට බලන්න, ඒ පහත් කියලා තියුනේ ඇයි? උන්වහන්සේ මේ කාමයේ ආදීනව වඩපු නිසා. කාමයේ ආදීනව වඩපු වඩන්නේ නැතුව හදිසියේ දෙව්ලෝ ගියපු කෙනෙකුට එහෙම හිතෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේ කල්පනා කර, අහෝ මේ වගේ පහත් තැනකට ඇවිල්ලා පහළ වෙන්නද මම මේ රෑදවල් දෙකෙහි දිවා රෑ දෙකෙහි මම අට්ටික සංඥාව කායගත සතියේ වැළුවේ. ඒ නිසා ඒත් විශ්වාසයක් නැහැ මේ දෙව් පිරිසක් කියලා. කැඩපතක් ගිහිල්ලා පෙන්නවා. පෙන්නවම පේනවා ආවරණ දරව මහානුභාව සම්පන්න දෙවියෙක් තමයි. ඒ පාර අදිෂ්ඨාන කළ අනේ මට බුදුහාමුදුරු දකින්න දෙමුණුත් හොදා කියලා අර දෙව්පිරිසත් එක්කම දේවරම් විහාරයේ මැදම රාත්‍රියේ ආලෝක විහිදුවමින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා කාරණේ මතක් කළාම බුදුරජාණන් වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයා ඇතුළු ඒ පිරිසට කළ දේශනා අවසන් වෙනකොට දිව්‍ය පුත්‍රයන් ඇතුළු ඒ පිරිස කෝම සෝවාන් ඵලයේ පිහිටාගෙන අමා මහ නිවන අවබෝධ කළා. බලන්න, දැන් දෙව්ලෝ ගියන් ධර්මයේ දිනු කරලා කිසි බාධාවක් නැහැ. ඇයි එහෙ ඇලෙන්න යන්නේ නැහැ? මධ්‍යස්ථ විහිද පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සමහර දිනෙකගේ ආකල්පයක් තියෙන්න පුළුවන් දිව්‍ය ලෝකේ දෙව්ලෝ යාම සම්බන්ධයෙන් දෙව්ලෝ ඕනේ නැති කියලා. එහෙම අපි හිතන්න අවශ්‍ය නැහැ. අපිට එහෙම ඌමනාවක් නැහැ. අපි කාගෙවත් ඌමනාවක් නැහැ දිව්‍ය ලෝකේ යන්න. නමුත් දෙව්ලෝ යන්න උනොත් මොකද කරන්නේ? ඉතින් යන්න. ඒ කිසි ප්‍රශ්නයක් නෑ. දෙව්ලොවත් එක්ක හමුදා වෙන්න එපා. දැන් ඇත්තටම දිව්‍යන් අතර දිව්‍ය ලෝකයේ තියෙන අපට වැඩි විශේෂ වරප්‍රසාද දෙවියන්ට තියෙනවා දිවස. අපට නැහැ දිවස. දෙවියන්ට තියෙනවා දිබ්බ සෝත. අපට නැහැ දිව කන නේද? එහෙනම් දෙවියන්ට ඒ ඒ අවස්ථා තියෙනවා. දෙවියන්ට ධර්මයේ දිනු කරපු දෙවියන්ට සතරාපාදී පිළිබඳව නිරය පිළිබඳව බලන්න පුළුවන්. එතකොට අප්‍රමාදී විහරණයක් ඇති වෙන්නේ නැද්ද సంతානෙ හිතේ? ඇති වෙනවා. ඒ සුබ්‍රක්‍ම කියලා දිව්‍ය පුත්‍රයෙක් වාසය කළා. මොකද නම සුබ්‍රක්‍ම. සුබ්‍රක්‍ම දිව්‍ය පුත්‍රයාට ඉන්නෝ 1000ක් ඉන්නෝ පරිවාර දෙවඟනක්. 500ක් ඉන්නවා සතුටු කරවන්න, නටන්න, ගයන්න, වයන්න. තව 500ක් ඉන්නෝ සලසන්න දිව්‍ය මාලිගාව. දවසක් දා 500ක් දෙනා සින්දු කියේ මල් නෙලල සතුටින් ඉන්නවා.
දැන් මේ සුබ්‍රක්‍ම දිව්‍ය පුත්‍රයාගේ සේවිකාව ටික පරිවාරය ටික වෙලාවකින් බලනකොට මේ කට්ටිය ඔක්කොම අතුරුදහන් වෙලා දකින්න නැහැ සද්දයක් නැහැ ගිහිල්ලා බැලුවා ඔක්කොම චුත වෙලා අරමුණු කළ බැලුවා මේ කට්ටිය කොහේ ගියාද කියලා චුතූපපාත ඥාහනේ චුත වෙන උපදින දෙන බලන්න පුළුවන් අනි අර 500 දෙනාම අවීචි මහ නිරේ පහල වෙලා දැන් කෑ ගහනවා අඬනවා ලතුණි ගහනවා දැන් ඉස්සෙල්ලා දිව්‍යමය ගීත කියමින් නටමින් වයමින් සින්දු කිය කී හිටපු අනේ මගේ මේ පිරිවර දෙවඟනම් 500 දෙනාම කොහෙද දැන් ගිහින් තියෙන්නේ අවීචි මහ නිරේ ගිහින් තියෙන්නේ දැන් මෙහෙ සින්දු ගුව එහෙම නෝද කියන්නේ විලාප දෙනවා කොහොමද වෙනස එක ශනේයයි මුදුම බයක් ඇති වුණා එළුවා තමන්ගේ ආවුසේ කොහොමද හරියටම තමන් දින 7යි තියෙන්නේ ඒ සුබ්‍රක්‍ම දිව්‍ය පුත්‍රයාට ඉතුරු 500ටයි කොහෙද මෙහෙල්ල මේ කට්ටිය උපදින්නේ කියලා මෙනෙහි කරනකොට අපිත් යන්නේ එතෙන්ටම තමයි යන්නේ ඉන්නේ ඒ චුත වෙන උපදින එක බලන්න පුළුවන් මේ සුබ්‍රක්‍ම දිව්‍ය පුත්‍රයායි අර 500ක් දෙවඟනනේ ඉතුරු ටික දින 7කින් ඒක ආන්තේම නිරේ උපදින බව දැකලා පුදුම බයක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩි ඉන්නේ කියලා බැලුවා එතකොට නාන්ද දේවරම් මහවිහාරේ වැඩි ඉන්නවා අර පිරිසත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟට නැවිලා නාන්දට කරුණ පැහැදිලි කළ ධර්මයක් අහලා ඒ ධර්මය අසා අවසන් වෙනකොට ඒ පිරිසත් දහසක් නයි ප්‍රතිමණ්ඩිත සූවාන් ඵලයේ පිහිටාගෙන මහ නිවන අවබෝධ කරගන්න බලන්න තත්ත්වේ එතකොට දැන් ඒ සුබ්‍රක්‍ම දිව්‍ය පුත්‍රයාට පුළුවන්කම තිබුණා තමන් තව දින කීයකින් මැරෙනවද මෙල්ලගින් කොහෙද උපදින්නේ ඒ නිසා එදා බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් ලැබුවා ධර්මයේ අපිට තියනෝද ඒක අපිට කියන්න පුළුවන්ද තව සතියකින්ද තව මාසෙකින්ද තව අවුරුද්දකින්ද කියන්න පුළුවන්ද බෑ හැබැයි දෙවියන්ට ඒ අවස්ථාව දෙන දිව්‍ය ලෝකේ නරකයිද දිව්‍ය ලෝකේ පහළ වෙන එක නරකයිද දැන් බය නැද කියන්න දිව්‍ය ලෝකේ පහළ වෙන කිසිම නරකක් කිසිම නරකක් නැහැ ධර්මයේ දිනු කරපුවා දිව්‍ය ලෝකෙ ගියාම ඒ කිසි ගැටලුවක් නැහැ හැබැයි මේ දිව්‍ය ලෝකෙ යන්න ලැබේවා වේවා කියකේ ප්‍රාර්ථනා කිරීම එක තමයි නරක. එතකොට කොහෙටද වැටෙන්නේ? භවතණ්හාවට වැටෙනවා. එතන කාමය ප්‍රාර්ථනා කිරීමක් වෙනවා. එතකොට මොකද්ද? එතන අවිද්‍යාව තමයි වැඩ කරන්නේ. ඒ නිසා දිව්‍ය ලෝකෙ යන්න ලැබේවා කියලා පින් කරන්නේ නැහැ. හැබැයි දිව්‍ය ලෝකෙ යන්න වෙනවා. හැබැයි ධර්මයේ මෙහෙ දිනු කළාම ඒ ගියාට අපිට ගැටලුවක් වෙන්නේ නෑ. ඊළඟට තවත් වරප්‍රසාදයක් තමයි දෙව්ලෝ ගියාම අපිට ධර්මයේ දිනු කරපුවා නිසා අපිට ලැබෙනවා ඔය දවසේ සුධර්ම ධර්ම සභාවට මේ වගේ යන්න ඔයලද යන්න ලැබෙන්නේ සුධර්මාදීදී වෙනුවෙන් පහළ වෙච්ච සුධර්ම ධර්ම සභාව එතෙන්ට යන්න ලැබෙනවා. එහෙදි ධර්මයේ සාකච්ඡා කරන්නේ සාමාන්‍ය අපි වාගේ ස්වාමින් වහන්සේලා නෙවෙයි රහත් වෙච්ච බ්‍රහ්ම රාජවරු බ්‍රහ්ම ලෝකවල හිට අරිහන්ත බ්‍රහ්ම රාජවරු තමයි වැඩම කරන්නේ. ඒ වගේම මාතෘ දිව්‍ය රාජ්‍ය බුදුරජාණන් වහන්සේගෙන් අභිධර්මය අහපු. අභිධර්ම සාකච්ඡා කරන්න මාතෘ දිව්‍ය රාජ්‍ය එනවා. ඒ වගේම අනාථපිණ්ඩික විසාකා ආදී බොහෝ ආර්ය දිවිවරු අර ධර්ම සභාවට එනවා. හොඳයිද නරකයිද? හොඳයිද. දිව්‍ය ලෝකෙක පාරක් කර යන්න කැමැත්ත තිබුණට කමක් නැහැ. මේ ප්‍රාර්ථනාව නෙවෙයි. හැබැයි ඔබ කැමති උනත් නැත්නම් ඔබ කරන කුසල් වලින් දෙව්ලෝ යන්න ලැබෙනවා. ඒකයි මම මේ විස්තර කරේ. ඒ නිසා දිව්‍ය ලෝකෙහිදී අනාගාමි ඵලයට එනකන් දිනු කරන්නට පුළුවන්. අනාගාමි ඵලයෙන් පස්සේ දෙව්ලෝ වාසයක් නැහැ. අනිවාර්යයෙන්ම කාම ලෝකෙන් චුත වෙන්නට ඕනේ. එහෙනම් අනාගාමි වෙනකන් හිත දිනු කරන්න දෙව්ලෝ කිසිම බාධාවක් නැහැ පිළිබඳ. ඒ නිසා ඇත්තටම ධර්මයේ දිනු කරලා යම් හේකින් දෙව්ලෝ පහළ වුණොත් ඒ දිව්‍ය පුත්‍රයාට අනිත් කාරණේ තමයි මිනිස්යාට වැඩිය කරුණ දහස් ආකාරයෙන් වැටෙනවා. අපට එක කරුණක් කියනකොට ඒ කරුණ දහස් ආකාරයෙන් දෙවියන්ට වැටෙනවා. මතක ශක්තියත් අපට වැඩිය බොහොම දියුණුයි. ඒ නිසා දෙවියන්ගේ තියෙන ඉරිදී අපට වැඩිය බොහොම වැඩි. අපට මනුස්ස ලෝකයේදී ධ්‍යාන හතර උපදවාගෙන අභිඥා උපදවා ගත්තොත් අන්න එහෙනම් එතකොට අපිට කිසිම බාධාවකුත් නැහැ. ඉතින් වරද තියෙන අපි ඒක උපදව ගන්න උත්සාහවත් වෙන්නේ නැතිකම සහ ඒකට හරි මාර්ගෝපදේශනේ සහ ඔබේ ප්‍රායෝගික වේ සඳහා හික්මින ස්වභාවයේ අඩුකම නිසා නැත්නම්
ඔබට ඒ අවශ්‍ය පුණ්‍ය ශක්තිය තියෙනවා නම් හේතුක ප්‍රතිසන්දිලාභියෙක් නම් ඔබට පුළුවන්කම තියෙනවා ඒ ධ්‍යාන සමාධි ප්‍රඥාවන් උපදවා ගැනීම සඳහා සාදු කියන්නේ. එහෙමනම් ප්‍රේතයන් ඉර්ධිය පිළිබඳව පැහැදිලි ඉනේ. දෙවියන් ඉර්ධිය පිළිබඳවත් එහෙමයි. ඉතින් ඒ ගැන සලකත්වා. පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව අහලා තියෙන අන්තිමටම පිළිතුරු දෙන්නා ක්‍රියා දීර්ඝ ප්‍රශ්නයක් නිසා සාදු කියන්න. මට මේ ප්‍රශ්නේ පැහැදිලි නැහැ. පුතේ කහ ප්‍රශ්නයක්ද? බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ මොකද උනේ කියලා අහනවා. ඩිලේ නේද? හරි හොඳයි. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑව කියලා කියන්නේ පහනක් නිවිලා ගියා වගේ. පහන නිවුණා මොකද වෙන්නේ? නිදිනේ අනිත් පැත්ත උත්තර දෙන්නේ පහනක් නිවිලා ගියාම මොකද වෙන්නේ? පහන නිවුණා. ඒ වුණාට පස්සේ ආයි නිවිච්ච පහන උපදින්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. ඒ වගේ කෙටි උත්තරයකින් තමයි දෙන්න තියෙන්නේ. මොකද පිරිනිවිය. ඒ කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණය සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට අනුපාදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ මොකන්ද? ස්කන්ධ සමස්ත සලිනවා. ඔව්. සෝපාදිශේෂ පරිනිර්වාණය කියන්නේ ස්කන්ධ පරිනිර්වාණයට පත් කලේ කවදද? පිරිනුවම් පාරමිතාවේ. ස්කන්ධ ටික තියෙනවා නේ පංචස්කන්ධේ. රූපාදී රූප 28ක් එක්කලා. එතකොට කෙලෙස් පරිනිර්වාණය කරේ අරිහත් නෑ. අරිහත්ත්වයට පත් වෙනකොට කියන්නේ බුදුබවට පත් වෙනකොට කෙලෙස් පිරිනිවුවා. පංචස්කන්ධය බහා තැබුවා පිරිනුවම් පාරමිතාවට. සාධුතයන්. ගිහි එක්ට සෝතාපන්න වෙන්න අවශ්‍ය කාරණා මොනවද කියලා අහනවා. ඔය ඉතින් ගිහි පැවිදි කියලා නැහැ. හැම කෙනෙකුටම අපට සෝවාන් වෙන්න අවශ්‍ය කරන සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. මොනවද ඒ හතර? කල්යාණ මිත්‍ර සම්පත්තිය, නැත්නම් සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රතිපදාව. දෙකක් බාහිරින් ලැබෙනවා, දෙකක් තමන් ඇති කර ගන්නට ඕන. දැන් සත්පුරුෂ ආශ්‍රය ලැබෙන්නේ කොහෙන්ද? පිටේ. බාහිරින්. සත්පුරුෂය ඇසුරු කිරීම නිසා අහන්නේ ඒ සත්පුරුෂයාගේ මොනවද? සද්ධර්මයක්මයි අහන්නේ. සත්පුරුෂය ඇසුරෙන් සද්ධර්මය අහන්න ලැබෙනවා. සද්ධර්මයේ ඇසීමෙන් සිහිය පිහිටනවා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. සිහිය පිහිටනවා. ඒ සිහිය පිහිටුවාන් පස්සේ ඒ සිහිය ඔස්සේ තමන්ගේ මානසික කාර්යය නොත් මෙනෙහි කිරීම, සිහි කිරීම, පැවතීම මානසික ඇති කර ගන්නවා. අන්න එතකොට හිතනවා ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒ ඇසු ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ පවත්වන්න ඕනේ. එහෙනම් මොනවද ඇසු ධර්මයේ? ස්කන්ධ, ධාතු, ආයතන පිළිබඳව විදර්ශනාවට බහිනවා. ඒක තමයි ගැඹුරුම කාරණා. ස්කන්ධ පිළිබඳ මොනවද? ස්කන්ධ පහක් තියෙනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය සහ විඥානස්කන්ධය. ඔන්න පංච උපාදානස්කන්ධ. ධාතු මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ආදී තව ගොඩක් තියෙනවා. ප්‍රධාන. ඊළඟට ආයතන මොනවද? චක්කායතන, සෝතායතන, ඝානායතන, ධ්වායතන, පොට්ටබ්භායතන, ධම්මායතන. එහෙම නැත්නම් ඇස, කන, නාසය, දිව, කය, මනස. උන්නෝයේ කියපු කාරණා පිළිබඳව එයි උපාද ස්ථಿತಿ භංග ඇතිවීම, පැවතීම, නිරුද්ධ වීම පිළිබඳ එහි ෂණික ෂණික වශයෙන් වෙනස් වෙන ගති අනිත්‍ය ස්වභාවය, ස්ථීර වශයෙන් පවතින්නේ නැති ස්වභාවය පිළිබඳ අනාත්ම ගතියද, ඒ නිසා දැවෙන, තැවෙන, පිළෙන, පීලන ස්වභාවය, පීඩිත ස්වභාවය ගැන මෙනෙහි කරන ගතිය දුක්ඛ වශයෙන්ද දීර්ඝව මෙනෙහි කරන්න යෝග්‍ය
පුරුදු වෙනවා. එතකොට තමයි අර ස්කන්ධ පංචකේ අවබෝධ කරගන්නට ලැබෙන්නේ. ධාතු 18ක් තියෙනවා. ධාතු 18 අවබෝධ කරගන්න ලැබෙන්නේ මොන විදියටද? ඒ තියෙන දුක පිළිබඳව ආර්ය සත්‍යයක් හැටියට. එතකොට ඒ අනු පිළිබඳ අවබෝධය අපට ඇතිවන්න නම් අපට යෝනිසෝ මනසිකාරය තියෙන්නම ඕනේ. යෝනිසෝ මනසිකාරය ඇති වෙන්න නම් සද්ධර්මයේ වහන්නට ඕනේ. හැබැයි අසද්ධර්මයේ අහලා ඒක ඇති වෙන්නේ නැහැ. එහෙනම් සද්ධර්මයේ අහන්න නම් සත්පුරුෂ ආශ්‍රයෙම අපට හම්බ වෙන්නට ඕනේ. ඕකේ ඔය විදිහට අනිත් පැත්තත් අසත්පුරුෂ ආශ්‍රයේ අසද්ධර්ම ශ්‍රවණේ ඊළඟට අයෝනිසෝ මනසිකාරය අධර්මානුවදන් ප්‍රතිපදයි. එතන ට්‍රැකින් වෙනස් වෙච්ච ගම මොකද වෙන්නේ? මග හරියට. නම් මග හරියට හොයා ගන්න අපිට පිරුත් තියෙන්න ඕනේ. පිර නැත්තම් හම්බ වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රය හම්බ වෙන්නේ, මේ සත්පුරුෂයා හම්බ වෙන්නේ අපේ පිනක් තියෙන්න ඕනේ. නම් ඒ පින ඇති කරගන්නේ කවුද? අමාමයි. එහෙනම් කල්යාණ මිත්‍රේ සත්පුරුෂයෙක් සොය සොයා පස්සෙන් දුවනවට වැඩි ඉස්සෙල්ලම තමා සත්පුරුෂයෙක් වෙන්න බලන්න. Taman සත්පුරුෂයෙක් වෙනකොට Tamanට හම්බ වෙන්නේම සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ. අපි අසත්පුරුෂ අදහස් තියෙනතා අපි ළඟ කොච්චර සත්පුරුෂයෝ කියත් අපට ඒ සත්පුරුෂයා හෝ සත්පුරුෂ ගුණ අඳුනගන්න බැරි වෙනවායි කියනවා. එහෙනම් අපි සත්පුරුෂයෝ ඇසුරු කරන්න ඉස්සෙල්ලා Taman සත්පුරුෂී වෙන්න ඕනේ. සාදු කියන්න. ඉතින් එතනදී දැන් ධාතු වල 18ක් තියෙනවා කොහොමද මේ එතනදී පොඩ්ඩක් ඉස්සෙල්ලා කරා? ඉතින් මම කිහිපයක් කියන්නම්. එතනදී සතර මහා ධාතු උපකාර කරගෙන උපාදාය රූප හතරක් වෙනවා. වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා. සුද්ධාෂ්ටකය. එතකොට ඒ ඝන ගතියෙන් යුක්ත පහයි. ඔහොම බෙදලා යනකොට තමයි අණු කොටස් වශයෙන් තමයි 18 එන්නේ. එතකොට ඒ මුලින්ම අපි වඩන්න තියෙන දැන් පඨවි ගත්තම සසම්භාර පඨවි ආදි වශයෙන් තියෙනවා. එතකොට ඒ පඨවි ධාතුව පිළිබඳ අපි ගනිමු. දැන් අපි විදර්ශනාවට යනකොට පඨවි ධාතුව ගැන හිතනකොට පඨවි ධාතුවට ඇතුළත් කොටස් පහ වෙනවා වඩ. එතකොට ඉස්සනම පඨවි පිළිබඳව අපි සමස්තය ගන්නවා. සමස්තය අරගෙන පඨවි කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. මේ පඨවි නිතරම විනාශ වෙන ගතිය. ඒ කියන්නේ පඨවි කියලා කියන්නේ ආබන්ධනයක්, ගුණුවක්, සංයුතියක්. ඒ සංයුතියේ තියෙන අපි ඒ කාරණා සාධක ටික ටික දැන් අපි ගන්න උදාහරණයක් වශයෙන් පස්කැටය ගත්තම මේක අපිට දැනෙන රළු ගතියන මෙතන පටවි කියන්නේ. පටවි කියන්නේ පොළොවට නෙවෙයිනේ, පටවි කියන්නේ ඝන ස්වභාවය. ඒ ඝන ස්වභාවයට පදාර්ථයක් තියෙනවා, ගුණුවක් තියෙනවා. ඒ ගුණුව පිළිබඳව අපි එකිනෙකට විස්තර කරගන්න. විස්තර කරන මේ ගුණුවේ එහෙමද එකතුව තමයි මෙතන කෙලිම මේ පටවි සසම්බාර පටවියක් කියන හැබැයි මේක ක්ලැසිෆයි අපි වෙන මේ කොටස් කරාන පස්සේ අපිට මෙතන ඇත්තේ ඔව් එතන තියෙන්නේ අපි කියන සම්මුතිය උනාට ඒක ඇත්තම පරමාර්ථය එතන පටවිය නෑ. එතකොට එහෙනම් අපි පටවි ධාතුව පිළිබඳව ගත්තම ඒ පටවි ධාතුව පිළිබඳව අපිට තියෙනවනේ එල්ම ඕ ගැටීමක්. ඒ ගැටීම නැති වෙනවා. ඒ මේ ගැටලා තියෙන්නේ සැබෑ වූ දෙයකට ඇත්ත වූ දෙයකට නෙවෙයි කියලා. ওই විදිහට ක්‍රමානුකූලව පටවි කොටස ගන්නවා, ආපෝ කොටස ගන්නවා, තේජෝ වායු. ඒතර වායු කියන ගම්පෝ දැන් වායුව ගත්තාන් පස්සේ වායෝ ධාතු පහක් තියෙනවා. වායෝ කියන කොටස ගත්තම වායෝ ධාතු පහක්. දැන් අපි දන්නවා ආස්වාස වායු, ප්‍රස්වාස වායු, ඊළඟට සෛලීය වායු කොටසක් තියෙනවා, අංග මංගානුසාරී වායුව කියලා. උද්දංගම අදෝපම කියලා දෙකයි. ඒතර පහක් තියෙනවා. එතකොට ඒ වායෝ ධාතු පිළිබඳව අපි නුවණින් බලනවා. එහෙනම්ද? එතකොට නුවණින් බලනවා කියන්නේ මේ අහන කාරණේ සිහියෙන් ඒ වායු ධාතු පිළිබඳව කල්පනා කරනකොට අපි මෙනෙහි කරන්නට ඕනේ වායු ධාතු. ඉතින් ওই විදිහට තමයි සතර මහා ධාතු පිළිබඳව අපි ක්‍රමානුකූලව ඒකට අයිති කරන කොටස් ටික ඉස්සලා සුතමේ වශයෙන් දැනගන්නට ඕනේ, දැනගෙන ගන්න ඕනේ, ධර්මයෙන් අහන්න ඕනේ, පොතපතෙන් කියවන්න ඕනේ නිවැරදිව, ඊට පස්සේ මෙනෙහි කරන්නට ඕනේ. ඉතින් මුලින්ම අපි සුතමේ ඥානිය තමයි හැමතිස්සෙම දිනු කරගන්නට ඕනේ. ඉතින් සුතමේ ඥානිය කියලා කියන්නේ දැනුගත්කම ධර්මයේ පිළිබඳව අහලා කියවලා. ඊළඟට චින්තාමේ ඥානෙ. ඒ දැනුගත් ධර්මයේ පිළිබඳව හිතන්න පුරුදු වෙනවා. චින්තාමේ ඥානෙ. ඊළඟට හිතල ඉතින් නවතින්නේ නැහැ. භාවිතා ඥානෙ. භාවිතා කරන්න ප්‍රැක්ටිකලි තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිවේද ඥානෙ. ඒක අපි කලබල වෙන්න දෙයක් නෑ. අපිට ඒක ඉමේම ලැබෙනවා. ප්‍රතිවේද ඥානෙ කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානෙ. දැන් මාර්ගඵලය කියන්නේ මොකද්ද? ප්‍රතිවේද ඥානෙ. අනිත් ඔක්කොම සාධක අපිට කරන්න තියෙන ටික ලැබෙන්නේ එකයි. එහෙනම්
සෝවාන් ඵලයෙන් අත්දැකලා මෙතන අහලා තියෙන සෝවාන් ඵලය පිළිබඳව සෝවාන් ඵලය ගිහෙක්ට සෝතාපන්න වෙන්න අවශ්‍ය කාරණා දෙක හටක් එහෙමයි. ඉතල සෝවාන් ඵලයටපත් වෙන නම් අර අංග ටික දිනු කරගෙන යන්න ඕනේ. ඉතල සෝවාන් ඵලයටපත් වීමදී ඵලහිත කියලා කියන්නේ ලැබෙන ස්වභාවය. ලැබෙන ස්වභාවය මොකද්ද? තත්වය. ඉතල සෝවාන් ඵලෙ වඩන්න නෑ අපිට. සෝවාන් මාර්ගය තමයි අපිට වඩන්න තියෙන්නේ. සෝවාන් මාර්ගසිතෙන් තමයි කිලිස් කපන්නේ. ලැබෙන්නේ මොකද්ද? සෝවාන් ඵලහිත. නැත් මාර්ග චිත්තයට අනුතරව ඵලය ලැබෙනවා. එහෙනම් සෝවාන් මාර්ගයෙන් කපන කිලිස් මොනවද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා සීලබ්බත, පරාමාස සංයෝජන තුනක් තියෙනවා. ඔය සංයෝජන තුන කපන්නේ ප්‍රහාණය කරන්නේ සෝවාන් මාර්ග සිතෙන් ලැබෙන්නේ ළඟට සෝවාන් ඵලසිත. ඒකට එහෙනම් අපිට කරන් දෙන කෘත්‍යය ඒකයි. සාදු කියලා. ගිහි අප දිව්‍ය තලයක හිත පිහිටවීම කරන්නේ කොහොමද කියලා අහනවා. ඔව්. ගිහි වෙච්ච අපි දිව්‍ය ලෝකයකට හිත පිහිටවගන්නේ කොහොමද කියලා අහනකොට දැන් එහෙනම් දිව්‍ය ලෝකයට හිත පිහිටව ගන්න අපිට හොඳයි දැන් ඔන්න දිව්‍ය ලෝකේ යාමේතු සිතේ එහෙම පිහිටව ගන්න පුළුවන් කමක් නැහැ. පිහිටව ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි දිව්‍ය ලෝකේ පහළ වීමට අවශ්‍ය කරන සල්. දානන්ත දන්තු සද්දාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා අභිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගත. එතනම කියනවා අන්තිම පදේ. ගච්ඡන්තු ගච්ඡනෝ කියන එක. දේවතා ගත දිව්‍යමේ ජීවිතයත් ලැබෙනවා. කාටද? දානං දන් දෙන කෙනාට, සීලං රක්ඛන්තු සම්බදා ඊතර සිල්වත් වාසය කරන කෙනාට, භාවනා අභිරතා භාවනා වේලි වාසය කරන කෙනාට. ඊතර දෙවි ලෝක යන්නේ කවුද? ඊතර අමුතුවෙන් අපි පිටුවා ගන්න ඕනේ කියලා කලබල වෙන්න දෙයක් නැහැ. ඒකද එහෙනම් දිව්‍ය ලෝකයේ නෙවෙයි පිටුවා ගන්න ඕනේ ඊතර කොහෙද? ඔන්නතරට හිත පිටුවාගෙන වැඩ කරාම ඒ ගමනේදී ওই දිව්‍ය ලෝකවල සැරි කරන්න ලුවන්කම තියෙනවා. සාදු. මරණාසන්න මොහොතේදී පිටසිතක් උපදවා ගැනීමට අප පුරුදු වන්නේ කොහොමද? පින්සිතක්. සාදු. ඔව් මරණාසන්න මොහොතේදී පින්වත්නි මරණාසන්න අවස්ථාව ඒ කියන්නේ සත්වයා එක ජීවිතයකින් චුත වෙන අවස්ථාව තමයි මරණාසන්නය කියලා කියන්නේ. ඒකට අපි කියනවා මොකද්ද? චුතිය කියලා නේද? චුතිසිත කියලා කියනවා. එතකොට මරණාසන්න චිත්ත වීතියේ අන්තිම චිත්තක්ෂණ පහ බිඳලා යනකොට සත්වයා මැරෙනවා. ඒක තමයි ධර්මතාවය. චිත්ත වීතියක් ගත්තාම ඒ චිත්ත වීතියේ තියෙන චිත්තක්ෂණ 17ක්. ඒක ධර්මතාවය. ඒක චිත්ත වීතියේ තියෙන චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඒ චිත්තක්ෂණ 1යි 2යි 3යි 4යි පහ වෙනකොටම චුත වෙනවා. එතකොට ඒ වෙනකොට අපට අමුතුවෙන් වර්තමානිය අරමුණු ගන්න බෑ. ඒ වෙලාවේ මරණාසන්න මොහොත කියලා අන්තිම ඒ චුතියේදී අපිට ගන්න පුළුවන් කමක් නැහැ. ඉතිපිසෝ භගවා ගන්න බෑ ඒ වතාවට. ගොඩක් දෙනින් බලාගෙන ඉන්නේ අන්තිම මොහොතේ ඉතිපිසෝ භගවා කියා ගන්න. ඒව කියා ගන්න හම්බු වෙන්නේ නැහැ. හේතුව හිත භවංගයට වැටෙනවා. හිත භවංගයට වැටෙනකොට කර්මයට අරමුණු වෙනවා හිත. චිත්තක්ෂණ අන්තිම දුර්වල වේගන යනවා. හදේ වස්තු රූපයේ දුර්වල වේගන යනවා. හදවතේ ගැස්ම හાર્ට් බීට් එක කියන්නේ ඒක. ජීවිත ඉන්ද්‍රිය. ඒතකොට හදවත දුර්වල වේගන යනකොට මේ හදවත තුල තියෙන විඥානයේ නෝ මනෝ ධාතුවේ පැවැත්ම ඇති කරගන්න බෑ. ඒ වෙලාවෙදී යගේ හිත කර්ම නිමිත්තකට අරමුණු කරනවා. ඒක සිද්ධ වෙන්නේ අපේ කැමැත්ත අකමැත්ත මත නෙවෙයි, ඒක කර්මයේ න්‍යායක්. කර්ම ඒ තියෙන ස්වභාව ධර්මතාවයක්, ගතිගත්වයක්. ඒ වෙලාවෙදී තමන්ට ඊට කලින් කර්ම නිමිති, කර්ම නිමිති, ගති නිමිති කියලා අවස්ථාවක් වෙනවා. ඒ සඳහා අපට උපකාර වෙනවා ගරුක ආචින්න ආසන්න කටත්තා කියලා කර්ම පිළිබඳ සටහනක්. ගරුක කියලා කියන්නේ බලගත්ු කර්ම. ඒවා පින් වෙන්නත් පුළුවන්, ඒවා පව් වෙන්නත් පුළුවන්. කුසල් පැත්තෙන් ගත්තාම ධ්‍යාන ගැනයි ඔය කියන්නේ. පඨම ධ්‍යානෙ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යාන. ඊළඟට විතක්කේ නැති වෙනවා. ඊළඟට විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධ්‍යානෙ. ඊළඟට එතකොට විතක්ක විචාර දෙකම නැහැ. ඊළඟට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානෙ. ඊළඟට
ප්‍රීතියක් නැති වෙලා සුඛ ඒකාග්‍රතාව සේද චතුර්ථ ධානයේ ඔය ධාන හතරෙන් එක ධානයකටපත් වෙලා මේ යන වෙලාවේ ඔය ධානයේ නොපිරිහෙලා පවතිනවා නම් ඒ යෝගියා අනිවාර්යයෙන්ම ඒක තමයි ඇයට ගරුක කර්මය වෙන්නේ කුසල පැත්තේ ඒ කුසල පැත්තේ එහෙම එකක් නැත්නම් ආචින්න කර්ම කියලා කොටසක් තියෙනවා ජීවිතේ ගොඩාක් කාලයක් පුරුදු කරපු කුසල දැන් කාලයක් දුන්න දානේ කාලයක් කරපු සීලේ වඩපු භාවනාව පරෝපකාරී මෞපිය උපස්ථානේ ආදී ඉව්වා අන්න එහෙම කර්ම නිමිත්තක් මතුවලා එනවා එහෙමත් නැත්නම් කටත්තා කියලානේ කඩින් කඩ කරපුවා හදිසිය දුන්න දානේ කරපු සීල ආදී වගේ කුසල අකුසල් පැත්තෙන් ගත්තම පංචානන්තරිය පාප කර්ම වලින් එකක් ඒක තමයි ගරුක කියලා කියන්නේ. ඒ තමයි ඒක. එහෙම නැත්නම් ආචින්න කියන්නේ ජීවිත කාලේ බීපු අරක්කු ටික, බියර් ටික, ඈ වයින් ටික. ඔවා එන්න පුළුවන්. වයින් බෝතල් ලේබල් පිටින් පේන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් එක්ක. කොහොමද වැඩි? ඒ වුණ ඔන්න ඒ පැත්ත. ඒ තමයි කර්ම නිමිත්ත. එහෙමත් එකක් නැත්තම්. තේරෙනු මොකද්ද? ඔව් දැන් ආචින්න කටත්තා කියලා කියන්නේ කඩින් කඩ කරපු අකුසල් ආසන්න කියලා මරණාසන්න විද්ධිය කියන්නේ මැරෙන්න පැයකට එහෙම නැත්නම් දවසකට උපරිම සතියකට සමරකට මාසයකට කලින් පහළ වෙනවා එහෙම තියෙනවා එතකොට එහෙමනම් අකුසල් බෑ දැන් එහෙම මොකුත් ඇත්තටම නෑ කිව්ව ගරුක කර්මිකුත් නෑ ආචින්න කර්මිකුත් දෙන්නේ නෑ ආසන්න කර්මිකුත් නෑ කටත්තා කර්මිකුත් නෑ එතකොට පූර්ව ජීවිතයේ අරමුණක් ස්මරණය වෙනවා මේ ජීවිතේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා එපිට ජීවිතයේදී අරමුණු වෙච්ච කර්ම තියෙන අනිවාර්යම තියෙනවා එවැනි කර්ම නිමිතකුත් එන්න පුළුවන්කම තියෙනවා හැබැයි ඒ එක්කම රසායනික සිද්ධිය වෙන්නේ කොහේද මනෝධාතුවේ මනස අර භවාංගයට වැටෙනවා භවාංග කියන්නේ භවයේ අංග භවයේ උපද්දවන අංග තමයි කර්මය දැන් කර්ම ශක්තිය හිත අරමුණු වෙනවා ඒ අරමුණු වීම නිසා යාර බාහිර සංඥාගේ ඇස කන ආදීන් ගන්න පුළුවන්කම නෑ බලවත් අර කර්මයේ පිළිබඳව හිත අරමුණු කරන් ඉන්නේ එතකොට එහෙනම් ඒ වෙලාවේදී අපිට අමුතුවෙන් ඉදිවිසෝ භගවා කියන්න හම්බ වෙන්නේ නැහැ නේද? කල් වේලානින් සූදානම් වෙලා ඉන්නට ඕනේ. ඒ කියන්නේ වැරෙන්න දවසක දෙහෙට කලින්ද මේ කියන්නේ. එහෙනම් මේ දැන් මේ කාලේ ධම්ම. දැන් මේ වෙලාවේ ධම්ම සූදානම් වෙලා ඉන්නට ඕනේ. මොකද අපි දන්නේ අපි අවුරුදු 80ක් 90ක් ඉඳිරි කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැහැ දන්නේ. කෝජඤ්ඤෝ මරණේ සුවේ මරණේ කොයි වෙලාවේ අපට එයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි ධර්මයේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් නෝනේ වැඩිච්ච වෙලාවේදී අපි හැම මොහොතකම අපේ හිත ධර්මයේ තුල පවත්වන්න අප්‍රමාදී වෙන්න ඕනේ. එතකොට අපිට මරණේ කොයි වෙලාවවත් ඉතින් ගැටලුවක් නැහැ. අපි සූදානම් තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා අපි නිතරම මරණ ධම්ම පච්ච වික්කනතාවය. ඒ කියන්නේ මරණය පිළිබඳව සිහි කරන්න කියනවා. දැන් මරණය ගැන සිහි කරනකොට අපිට ඇති වෙනවා මරණය පිළිබඳව අවබෝධයක්. එතකොට මරණ බය අඩු වෙලා යනවා. මරණය ආධුනික දෙයක් මට නෙමෙයි මට දැම්මේ ඉන්න එපා මට දැම්මේ ඉන්නේ නැහැ ඒ වසවලාට තමයි ඉන්නේ මට තාම නෑ මට තව කල් දිනනෝ කියලා අපි කල් දියලා තියෙනකොට අපිට මරණය ගැන බය ඇති වෙනවා මරණය ගැන කියනකොට පැහැදිලිද එහෙනම් අපි නිතරම මරණය කියන්නේ නිතර සීකරන්න ඕනි කාරණේ බුදු ගුණ වඩනවා වගේම ඊටත් වැඩිය වඩන්න ඕනි මරණ සතිය පිළිබඳව තමයි වඩන්නට ඕනේ සාදු කියන්නේ හැබැයි ඒ මම විස්තර කළේ මරණාසන්න සත්වයාගේ ස්වභාවය එතන ජීවත්වන කට්ටියද යම් කොටසක් තියෙනවා මැරෙන ආසන්න වෙන කෙනාට කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ ළඟට ගිහින් අතපය අල්ලගෙන කඳුළු පෙර පෙර පොටු හලහල බුදුම් මේ යන්න එපා තාත්තේ යන්න එපා නංගී මල්ලී යන්න එපා ස්වාමී එහෙමද කරන්න ඕනේ දැන් කරන්නේ මොකද්ද ගොඩක් කලාවට නෑ මම දැන් ගොඩක් කලාවට කරන්නේ මොකද්ද අඬන්නේ අනේ යන්න එපා අනේ යන්න එපා කියන්නේ ඒ ඉතින් මරණ සත්‍යයන් ගැන ලොකුම අතුරුකම තමයි ඒ අපි. එතකොට මොකද වෙන්නේ? අල්ල ගන්නවා. එයාට අරමුණු ගන්න පුළුවන් නම් එයා අල්ල ගන්නවා ඒක උපාදාන කරනවා. එතකොට ඒක ලොකු අපරාධයක් යාර කරා. ඒක මට මතකයි අවස්ථාවක අම්ම කෙනෙක් නුවර පැත්තේ ඒ අම්ම පිළිකාව හැදිලා තරුණ අම්ම කෙනෙක් අවුරුදු 35ක 40ක තරමේ පුංචි දරුවෙක් හිටියා මේ අම්මගේ පිළිකාව හැදුණා. හැදිලා දැන් බොහෝම සාධිත තත්ත්වයට පත් වෙලා හිටියේ ඒ කාලෙදී අපිට මුණ ගැහුණා මේ අම්මා උපදෙස් ලබාගෙන විදර්ශනා භාවනාව මරණ සතියක් තමයි කමඨහන් ලබාගෙන දැන් හොඳට හිත හදාගෙන දැන් හිටියා. ඉතින් මහත්තයට මේ කල් වේලානින් කියලා තිබුණ මහත්තය මං මැරෙන වෙලාවට ඔයා ළඟට ඉන්නත් එපා. දරුවෝ එක්කගෙන ඉන්නත් එපා.
මේ කියලා උපදෙස් දීලා තිබුණා. ඉතින් මේ අම්මා හිතාදාගෙන බොහොම හොඳින් මම මේ යන්නේ සතියකට කලින් මම කතා කළා. ඉතින් කොහෙන් හරි මැරෙන වෙලාවෙත් මේ මහත්තයා ඇත්තට මැරෙන දවසේ ගෙදර. ඉන්න දවසක් නිවාඩු. ඉතින් මිනුවට අමාරු වෙච්ච වෙලාව හොඳට මම අමාරු. ඉතින් වෛද්‍යවරයෙක්ට කතා කළා ගොම්. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. ඔවලට එකගෙන ඉන්න කෝල. ඉතින් කන් ගිහින් වැඩකුත් නැහැ. ඉතින් මහත්තයා මොකද්ද කරේ අර කියන දේ අහන්න නැතුව නෝනාගේ ළඟට වෙලා නෝනාගේ උඩු අතට අර ළමයා තියාගෙන අර මිනිස්සයා මැරෙන වෙලාවේදී මිනිස්සුන්ට උදව්වක් කළේ නැහැ. අර මිනිස්සයා මැරුණේ දුකෙන්. ඒකේ විපාකේ කොහොමද කියතොත් මැරිලා පැය ගන්න කියන්නේ ඉතල ගෙදර වැඩදීදී ආච්චි අම්මා කෙනෙක්. මේ ආච්චි අම්මා අර මැරිච්ච වෙලාවේ දැන් කතා කරන්නේ ගෙදර මේ ස්වාමියාට තමන්ගේ ස්වාමි පුත්‍රයා විදිහට දැන් කතා කරන්නේ. අර මැරිච්ච නෝනා විදිහට තමයි කතා කරන්නේ. අර බලාගන්න දරුවට කතා කරන්නේ තමන්ගේ දරුවා විදිහට මේ ආච්චි. ඒ විතරක් නෙවෙයි මේ ආච්චි වමනේ දානවා පඩිකන් තුනක් දාලා ඒ වමනේම කනවා. පස්සේ මේ ගැන පරීක්ෂණයක් කළ බලනකොට කවුද මේ? අර අම්මා අර නෝනා. එයා කියනවා මට මගේ හිත හදාගන්න දුන්නේ නැහැ මගේ මහත්තයා. මට ඒ වෙලාවේ මගේ හිත හදාගන්න බැරි වුණා. ඉතින් මම ප්‍රීතියක් කියලා ඉන්නේ කියනවා. ඒතකොට බලන්නකො තත්ත්වය බලපු දෙන්නේ මේ අපේ අත්දකින්න ප්‍රත්‍යක්ෂ කාරණා. එහෙනම් මරණාසන්න මොහොතේදී අපි කරන්න ඕනේ මොකද්ද? දැන් අපිට ගලව ගන්න බෑ. මරණයෙන් ගලව ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ යාට කුසල් සිතක් උපදින විදිහට උදව් කරන්න. එහෙනම් ඇත්තටම මරණාසන්න මොහොතේ ඉන්න කෙනාගේ බොහොම වෙලාවට පණහේ වඩු වෙලාගින් කණහෙන්නේ නැහැ. දෘෂ්ටිය අඩු වෙලා යනවා. නමුත් අපිට පුළුවන් නම් මේ වෙලාවට යාට ඇහෙන් කණින් නාසය ආදී මේ පංචද්වාරයේ කුසල් අරමුණක් දෙන්න. ඒ කියන්නේ අර කිව්වා වගේ පින් පොතක් කියවන්න. එතකොට යාට කුසල් අරමුණක් ඉන්නවා. ඒ කණ ඇහෙන්නේ නැත්නම් ඊළඟට අපි මල් පහන් සුවඳ දුම් ටිකක් අත ගස්සනවා. එතන ස්පේන් නැති වුණත් කන් ඇහෙන්නේ නැතුණත් අර ආග්‍රාණය හර යාට මේ හඳුන් කූරුනේ. එතකොට අර කුසල් අරමුණු මතු වෙනවා නේ. ඔය විදිහට පිරිත් ටිකක් කියනවා. එහෙනම් නැත්නම් හොඳට සිහිය තියනවා නම් ජීවිතය ගැන කොහොම තමයි මරණය කියන එක අම්මට විතරක් නෙවෙයි තාත්තට විතරක් නෙවෙයි මේ ලෝකේ පහළ වෙච්ච උත්තම වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මිය ගියා පිරිනුවම් පයව කියලා කියවන මරණ බය අඩු වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවිය. රහතන් වහන්සේලා පිරිනිවම් පෑවා. මහා බලවන්තයුත් මිය ගියා. රජවරුත් මිය ගියා. ඔය විදිහට කියාගෙන කියාගෙන ගිහිල්ලා අපේ අතීත මුතුන් මිත්තොත් මැරුණා. එහෙනම් අම්මා විතරක් නෙවෙයි තාත්තා විතරක් නෙවෙයි මිය යන ඥාතියගේ ඥාතිත්වය කියලා අපිටත් ඕක තියෙනවා. ඒ නිසා ඔය මරණය කියන එක මේ ලෝකයේ තියෙන ඇත්තක්. මරණය නියත ධර්මයක් කියලා හිත හදනවා. අන්න ඒක තමයි අපිට කරන්න පුළුවන් නම් කරන්න ඕනේ ලොකුම දේ. අන්තිම මොහොතේ වතුර ටිකක් කටට දාන්න යන එක නේ. එහෙමනේ ගොඩක් කට කියන්නේ මරණ මොහොතේ වතුර ටිකක් කරේ කටට දාන්න ඉන්නේ මේ දරුවෝ විතරයි කියලා. ඈ එහෙම කියනවා නේද? එහෙම කටට වතුර දාන්න ඕනේ නැහැ. එහෙනම් හිතට දාන්න වතුර. මොනවද හිතට දාන වතුර? ධර්මයේ. ඔව් දැන් ඒ කර්ම නිමිත්ත වශයෙන් තමන් ඒ කරපු කීපෝ පේනවනේ. කුසල් කියලා කියමු දැන්. දැන් දුනු දානයක් අරමුණු වුණා කියමු. එතකොට වැඩිය ස්වාමින් වහන්සේලා පාත්‍ර, දන් හැඳි, දාන භාජන ඔක්කොම පේනවා. ඒකට අනුරූපව යා මනුස්ස ලෝකෙ උපදිනව නම් එයාට පේන උපදින තැන පිළිබඳව සංඥාවක්. දැන් මනුස්ස මෞගසක උපදිනව නම් එයා දකින්න මස් වැදල්ලා. නැත්නම් රතු පහට කම්මිලියක් වාගේ දෙයක්. නැත්නම් ලේ වාගේ දෙයක්. ඒකෙන් සංඥාව දෙන්නේ මොකද්ද? මෙයා මනුස්ස මෞගසක ප්‍රසන්දිය ගන්නවා කියලා. දැන් අකුසල් පැත්තෙන් ගත්තොත් ප්‍රේත ලෝකයේ උපදිනවා නම් පේනවා දැඩි අඳුරක්. තිරිසන් ලෝකයේ උපදිනවා නම් ගස්ගල් පර්වත ආදී පේනවා. දිව්‍ය ලෝකයේ උපදිනවා නම් දිව්‍ය රත දිව්‍ය මල් මාලා ආදී ඒදී තමයි සංඥාවක් එනවා. ඒක කියන්නේ ගති නිමිත්තේ කියලා. නිරය උපදිනවා නම් ගිනිද පේනවා. එතකොට තමන් ඒ කරපු කුසලේ කුසල නිමිත්ත දැකලා ඒ අනුව ඒ කුසල නිමිත්ත ගැන එයාට ඒ වෙලාවේ හිතක් පහළ වෙනවා. මෙහෙ තමයි පහළ වෙන්නේ. ඒ මරණාසන්න සත්වයාගේ ස්වභාවය. ඒ අනුව ඒ අරමුණ පිළිබඳ උපාදාන කරනවා. ඒතර මෙහෙන් චුත වෙනකොට උපාදාන කරලා ඉවරයිනේ. චුත වෙනකොට එහෙ පහළ වෙනවා. දැන් චුති පටිසන්ති. එහෙම නැත්නම් මේ ගිහිල්ලා එක එක තැන්වල මේ දවස් ගණන් සති ගණන් මාස ගණන් ඉන්ටර්විව් කරන්නේ නැහැ සුදුසු මව කුසක්. එහෙම ඉන්ටර්විව් කරන්න පුළුවන් කමක් නැහැ. මෙහෙන් චුත වෙනකොට එහෙ පහළ වෙලා ඉවරයි. අපි දු අවස හතරට මැරෙනවා කියලා. චුද්ධෝ අපේත විඥානං. මේ හිත කයින් චුත වෙන්නේ හතරට කිමු අවස.
හතර පසුවි මිනිත්තුවක් යන කලින් පහළ වෙලා ඉවරයි. එයි ඒ චනේමයයි අර කර්ම කර්ම නිමිති ගති නිමිති දැකලා ඒ උපාදානත් ඉවරයි. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ ධර්මයට අනුව විද්‍යාත්මක කාරණා තමයි මේදී ඒ කුමුඩික දැකලා තමයි ඊළඟ ජීවිතේට යන්නේ. කිසිම වෙලාවක අපිට සුදුසුකම් බල්ලේ වෙලා මාතු කුච්චින් ඔක්කොම දෙකින් මව කුසක බහින්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් මේ ලෝකීය පිළිබඳව අපිට විද්‍යාත්මක පසුබිමක් ගන්න බෑ. එයි එහෙනම් දුප්පත් අම්මලාට දරුවෝ ඉන්න පුළුවන්ද? එහෙනම් කවුද කැමති දුප්පත් අම්මලාගේ මව කුසීප දෙන්නේ? අපි ඔක්කොම කැමති කොහේ දෙන්නේ? මිනිස්සු ලෝකේ නම්. ඔව් එහෙනම් එලිසබත් කුයින්ට කොච්චර ළමයි ඉදින් දන්නේ. බකින්හැම් මාලිගාවට මේ ගොඩක් දිනක උපදින්නේ. එනේ එංගලන්තේ. එහෙනම් එහෙම වෙන්නේ නැහැ. දුප්පත් අම්මලාට දරුවෝ ඉපදෙන්න හේතුවක් නෑ අපිට පුළුවන්. එහි මොකද්ද මේ කියන්නේ? කම්මස්ස කෝමී කම්මදායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටසන්. කම්මස්ස කෝමී කර්මයේම තමයි සොකී කරගෙන අපි උපත ලබන්නේ. කම්මස්ස කෝමී කියන්නේ ඒකයි. කම්ම කම්මස්ස කෝමී කම්ම යෝනි තමයි උපත්ති කරගන්නේ කර්මයේ මුල්ලද. කම්ම බන්දු කමගේ ඥාතිය වෙන්නේ කර්මය. කම්ම පටිසරණෝ සමන් පිළිසරණ පිහිට වෙන්නේ කර්මය. කම්ම බන්දු ඉතින් බලන්න තත්ත්වේ කම්මදායාදා. දායදේවද්ද වෙන්නේ කර්මය. එහෙනම් මේ කර්ම ශක්තිය කියන ධර්ම ස්වභාවය තමයි මේ සත්‍යයගේ හට ගැනීම සහ ඒ පැවැත්ම සඳහා උපකාර වෙන්නේ. ඒ නිසා ඒ කාරණාවලින් ඉපදිත සත්වයෝ ඒ ජීවිතේ පවත්වන කොට කම්ම චිත්ත ඍතු ආහාර කියන මේ කාරණා හතරෙන් තමයි ජීවිතේ පවත්වන්නේ. කර්මය ප්‍රධානයි. කර්මී ඉතාම ප්‍රධානයි. උපදින්න මුලින්ම කර්මය නිසා. චිත්තය කියන්නේ තමන්ගේ හිත සහ සිතුවිලි ඒ ජීවිතේ පවත්වන්න උපකාර වෙනවා. ඍතු කියලා කියන්නේ මේ ක්ලයිමේට් එක. පරිසර සාධක ඊළඟට ආහාර කිව්වම ආහාර වර්ග පහක් තියෙනවා. කබලින්කාර ආහාර, විඥාන ආහාර, මනෝ සංජීතන ආහාර ආදී වශයෙන්. එතකොට කබලින්කාර ආහාරය කියන්නේ මේ පිෂ්ඨමය ආහාරය අපේ සෛල වැඩිම පිණිස, රූප කලාප වැඩිම පිණිස උපකාර වෙන කාරණය. එතකොට එහෙනම් ඔන්න ඔය හතර නිසා තමයි මේ ජීවියෙක් මේ ලෝකේ පවතින්නේ. මොනවද හතර? කම්ම, චිත්ත, ඍතු, ආහාර. කර්මය, හිත, ඍතුව සහ ආහාර කියන කාරණේ සාදු කියන්නේ. මරණසන්න මොහොතේදී ඔ එතකොට එහෙනම් පිංසිතක් උපද්දවා ගැනීමට අප පුරුදු වෙන්න ඕනි. මරණ සතිය වැඩිම තමයි. එහෙනම් මරණ සතිය එහෙනම් මරණානුස්මෘති භාවනාව දිනු කරගෙන තිබුණම ඒක තමයි අපේ ලොකුම පිටක් වෙන්නේ. ගිහියෙක් විදිහට තරහව පාලනය කරගන්නේ කෙසේද කියලා අහනවා. ගිහියයි දන්නේ ආමුදුරන්ට තරහ යනවනේ. ඉතින් නේද? මනුස්සයෙක් වශයෙන් අපි තරහ පාලනය කරගන්න නම් අපි ඇත්තටම ඉතින් යොක් කැපකිරීමක් ඇති වෙන්න ඕනි. අපි හිතන්න ඕනේ දැන් තරහා කියන කාරණේ ගත්තම තරහව කියන්නේ ඵලය. තරහව කියන්නේ මොකද්ද? ද්වේෂය ඇති වුණා කියන්නේ ඒක ඵලයනේ. දැන් දේශමූලික හිතක්, පටික සම්ප්‍රයුක්ත හිත කියලා කියන අභිධර්ම ඉගෙන ගන්නකොට එහෙනම් තරහා ඇති වෙන්නේ, ගැටීම ඇති වෙන්නේ ප්‍රිය වූ මනාප වූ අරමුණු ඉෂ්ට නොවීම නිසා. තමන් කැමති දේ වෙන්නේ නැති වුණාම තමයි තරහ ඇති වෙන්නේ. කොයිලාක කැමති දේ සිද්ධ වෙනවා නම් තරහ එනවද අපිට? දැන් ළමයිත් එක්ක තරහ එනවා නම් කෑ ගන්න නැති ඊට පස්සෙ ළමයි නේ කියලා. නමුත් කෑ ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ළමයි කියන තරහ එනවා. ඉතින් ඒ වගේ ඕමම ගිහින් ගිහින් ඉතින් තමන්ගේ තමන් හිතන පතන දේ ඉෂ්ට නොවීම නිසා තරහ එනවා. එහෙනම් අපි එතනදී ඒ තරහ ආවම සාමාන්‍ය ලෞකික සම්මුති ජීවිතයේදී අපි හිතමු බිරිඳ ගැන ස්වාමියාට තරහක් ආවා කියලා. දැන් ස්වාමියාට එනවා බිරිඳ ගැන තරහක්. ඉතින් ඒ වෙලාවේදී අනිත් දුකනාත්ම වඩ වඩ ඉන්න පුළුවන්කමක් නැහැ. ප්‍රායෝගික නැහැ ඒ වෙලාවේදී දිනු නැත්තම්. ඒ වගේ වෙලාවේදී කියනවා දැන් නෝණ ගැන මහත්යර තරහක් ආවම නෝණගේ හොඳ ගැන හිතන්න. දැන් තරහ එන්නේ වෙන නරක එකක් ගැනනේ. එයාගේ මේ මිනිස්සු කියන දයක් අහන්න කියලා තරහ යනවා. එතකොට එයාගේ හොඳ ಗುಣ ටිකක් හිතනකොට මොකද වෙන්නේ? හිතන්නේ ඉතින් කුරුදු වෙන්න ඕනේ. කපාට හිතෙන්නේ නැහැ. එයා එතකොට ස්වාමියාට කරන අපෝපකාර ගන්න මේ මිනිස්සු වගේ දෙදි ටික හොදලා දෙනවා, මට කන්න විතර දෙනවා ආදී වශයෙන් ඔය මොනවරි කමන්නේ හොඳ ටිකක් හිතනවා. ඒ හොඳ හිතනකොට ඒක සෝමනස්ස චෛසිකය. මොකද්ද? සෝමනස්ස හිතා. එතකොට වෙන්නේ අර සෝමනස්ස හිත පුරුදු කරනකොට අර දෝමනස්ස හිත, ඒ කියන්නේ දුක්සහගත සිතට ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. අපිට හිතා ගන්න නෝණකට කියන්නේ නෝණ ගෑස් පෙන්නන නරකයි.
එතකොට ආයි වැඩිලු දැන් හිතාදාගෙන මහත්ය යනවා කතා ගන්න. ආ යනවා යනවා තමු මහත්ය කියලා. එහෙම බෑ. ඒක එයන් දැනගන්න ඕනේ. දැන් මේ මිනිස්සු හිතාදාගෙන තමයි ඉන්නේ. ඒ නිසා ඒ වෙලාවේ අපි හිතන්න ඕනේ ප්‍රායෝගිකව අන්න අමනාපී දද්දි වෙච්ච කෙනාගේ ಗುಣ හිතන්න කියලා. ගුණේ ගැන සලකනකොට තරහින් දර මොකද වෙන්නේ? නැතිවලා යනවා. ඒ විදිහට ඉරිලන තීරණ දැන් ඔබ විස්තර වශයෙන් කියාගෙන යනකොට ඥාදීත්වය ගැන හිතලා හිත හදා ගන්න කියනවා. අපි දු අහල පාල මිනිස්සෙක් එක හිත හොද නැති වෙනවා. නැත්නම් අසල් වාසියෙක් එක. අපි දු අපේ අම්මා කෙනෙක්ගේ වයස කෙනෙක් නැත්නම් තාත්තා කෙනෙක්ගේ වයස නැත්නම් සහෝදරයෙක්ගේ සම වයසෙ ඉදිරි හිතන්න කියන ඥාතිත්වය මේ සත්‍යය සසර මගේ ඥාතියෙක් විලා ඉන්නේ නැති. මගේ තාත්තා කෙනෙක් විලා ඉන්නේ ඇත්තටම සසර ඥාතියෙක් නොවිච්ච කෙනෙක් නැහැ. සංසාරේ මගේ අම්මා කෙනෙක් මගේ තාත්තා කෙනෙක් මගේ ඥාතියෙක්. ඒ නිසා මම මේ කමනාප වෙන්න ඕනේ නැහැ කියලා. හදා ගන්න පුළුවන් ඒක. අපි පුරුදු කරන්නේ නැති එකයි තියෙන පුරුදු කරන්නට ඕනේ. එහෙමත් නැත්නම් කර්ම විපාක විශේෂයෙන් කම්මපච්ච වික්‍රණතා. කර්මයේ ගැන හිතලා සකතම හිතා නිවර්දියෝ පිළිසඳු වෙනවා. නින්දා කරන එකමයි වැඩ. අපහාස කරන එකමයි වැඩ. එතකොට මොකද හිතන්න ඕනේ? මේක මම සංසාරයේ කරපු එකක් දිනා මේ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. එයා මේ වෙලාවේ ಉಪಯೋಗي වෙච්ච උපකරණයේ විතරයි. එයා මෙතන උපකාර වෙච්ච කෙනා විතරයි. නමුත් මේකට හේතුව පෙරසසරදී මං කරපු වචනය මුල් කරගෙන කරපු අකුසලයක්. ඒ නිසා තමයි මට මේ ලැබෙන්නේ කියලා කම්මපච්ච වික්‍රණතාවෙන් හිතන්න කියනවා. ඊළඟට එහෙමත් බැරිලා මේ නිරාපරාධ නිෂ්කාරණ මේ මිනිස්සයා අකුසල් සිද්ධ කරගන්නවා මට බොරුවට දොස් කියලා නින්දාපර අකුසල් සිතත් මේ ද්වේෂයනේ. ඉතින් මේකේ විපාකයෙන් මේ අපායට වැටෙනවා. අනේ අහෝ මොන තරම් අපරාධයක්ද මේ අපායට යන්න ඉන්න කෙනෙක්නේ. එහෙනම් මේ අපායට යන්න ඉන්න මිනිස්සෙක් ගැන අපි යමනාප වෙන්න ඕනි. නැත්නම් ඇස් දෙක එකතුල යන්න ඕනි නෑ නේද? ඉතින් අනේ මේ කොච්චර පවුද කියලා අපි හිතලා ඒක අපි දක්ෂ වෙන්න ඕනි. අපි ඒක දක්ෂ භාවය තමන් ඉස්සක්කෝ තමන් දක්ෂී බවට පත් වෙන්නට ඕනේ. ඉදරින් නොනවති යයිගේ මෛත්‍රිය පිටව ගන්නට ඕනේ. කියන්නේ මෛත්‍රිය වඩන්නට සාධුතිය. අවසරයි ස්වාමින් වහන්සේ නාගලෝකයේ පිළිබඳව නාගලෝකයේ ගොව මෙතනදී විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕනේ නාගමයේ වශයෙන් දෙවියෝ දිව්‍ය කොටසකුත් ඉන්නවා. පැහැදිලිද? එතකොට ඒ නාගලෝකෙහි ජීවත් වෙන නාග ශරීර සහිත නාගලෝකයේ දිව්‍යමය ජීවිතයකුත් තියෙනවා. ඒක අවස්ථාවක අර එක නාගයෙකුට හිතන ශාසනය ඇවිල්ලා පැවිදි වෙන්න මානවක වෙස් අරගෙන පැවිදි වුණා. එහෙම හැබැයි ඊට පස්සේ බුදුරජාණන් තහනම් කරා. ඉතින් එහෙම පුළුවන්කම තියෙනවා. නාගයන්ට පුළුවන් මිනිස් වෙස් ගන්න පුළුවන්, නොයෙක් නොයෙක් වෙස් අරගන්න පුළුවන්. ඒ වගේම නාග ලෝකයේ ත්‍රිසං ලෝකයකුත් තියෙනවා. මාංජරේෂ නාග වනේ කියලාකුත් තියෙනවා. ඒ භවණක්. ඉතින් ඒ වගේ ඉතින් නාග ලෝකවල පහළ වෙන්නත් පුළුවන් කැමති නම් ඉතින් අපි ඒ ඕන තරම් එවැනි ලෝකවල පහළ වෙලා තියෙනවා. ඉතින් මේ චාතුර්මහායතේ ඉන්න කොටසක් චාතුර්මහරජිකේ කොටස. දිව්‍ය ලෝක, දිව්‍ය තලය. දිව්‍ය තලය. මහා සම්පත් නැහැ. මහා සම්පත් නැහැ. අනිත් දිව්‍ය ලෝක සමගාමීව බලනකොට මහා සම්පත් නැහැ. විදුපාශ්ව දෙක කියන්නේ බාහම ඉන්න කොටස 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 දිවරාජය ගැට තියෙන මේ සමූහය තමයි නාග ලෝකයට අයිති වෙන්නේ. සාදු පටි සම්පාදේ කිතාල තියෙන අන්තිමටම පටි සම්පාදේ ගැන විස්තර කරනවා. ස්වාමීන් වහන්සේ ගිහිගෙයි සිටියේදී ගැහුවනේ සෝවාන් ඵලයට පත්විය හැකිද කියලා අහනවා. ආ ඒක ඇහුවේ නැහැ ප්‍රශ්නේ. දැන් ගිහිගෙයි සිටියේදී සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන්ද? පුළුවන්. අපි ඉතින් අර කියපු සෝතාපට්ඨියංග දිනු කළොත් පමණයි. හැබැයි දැන් මේ තියෙන වැඩ රාජකාරීත් එක්ක හිත වඩන්න පුළුවන්ද කියන එක බුද්ධිමත් විද්‍යාත්මකව හිතන්නේ. එහෙනම් අවශ්‍ය වෙන්නේ නිවැරදි මාර්ගෝපදේශයත් විවේකයක් හිත වැඩීමක් කියන කාරණය. සාධුතිය. දරුවන්ට තරවට්ටු කිරීමේදී අකුසල් සිත් සිදුවේද? ඔව් ඉතින් අකුසල් සිත් ඇවිනවා. පටිගිය හැදෙනවනේ නේ. ඉස්සෙල්ලා ඉතින් කියන්නේ මෙයා නොමග යවන්නේ නැතුව හොඳ මග යවන්න ඕන නිසා ඉස්සෙල්ලා තලින් කියනවා. පස්සේ නැවත නැවත එයා අකීකරු වෙනකොට එතන දේශමූලික හිත ඇත්තේ. ඒක උදේට ළමයින්ට අවවාද නොකර ඉන්නද? කරන්ද?
දැන් ඉතින් මේ ගෙදර පවත්තන්න බෑ නේද ඒ කියන්නේ බලවත් ක්‍රෝධයෙන් නෙවෙයි දමෝපිය සරවට්ටු කරන්නේ ඒක අපි තේරුම් ගන්න ඕනේ දැන් ක්‍රෝධය කියලා කියන්නේ දැන් පටිගය කිව්වද පටිගය තියෙන කොටස් දැන් සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේලා අවවාද කරනවා ඒක තේරුම් ගන්න දැන් සාන්නල්ල අවවාද කරනකොට අනේ උපාසිකාව උපාසිකාවෙනි දරුවෙනි පින්වත්නි කියලා බොහොම මඩ සුළුට විදියට කියන අවස්ථාවක් තියෙනවා බැරිමන ටික ඉඳ වැඩි රෆ්ලි නේද ඒක තදින් කියනවා එතකොට හිතන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ තරහෙන්ද කියන්නේ උන්වහන්සේට එහෙම වුණා නැහැ තරහෙන් කියන්නේ අපාය ගියට අපිට කමක් නැහැ නේ ඕගොල්ලෝ බුදුහාමුදුරුවෝ එහෙම තදින් දේශනා කරලා උලා ඕ එහෙම ඕන කරන් තියනවා ඈ පොටිල ගාවෙන් නැහැ දෙවියන් කියන්නේ හීස් පොටිල කියන්නේ නේද එතකොට තදින් කියන අවස්ථා එනවා ඉතින් ඒ කියන්නේ අනුකම්පාවයි දැන් සමහර අය ඉන්නෝ එකපාරට හොඳින් කිව්වට අහන්නේ නැහැ මේ මනසේ පින තියෙනවා වැරදි පුරුදු නිසා මෙයාට ඒව අතහැර ගන්න බැරුව මෙයා අතරමංගලයි නුලිය තදින් කියන්න වෙනවා එතකොට ඉතින් සංකල අමනාප වෙලා වෙන් වෙලා යන අයත් ඉන්නවා ඉතින් ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නේද දැන් මේ වගේ බෝධි රාජ කුමාරයාට දෙන්නේ උපමාවේදී බෝධි රාජ ඔබට ඉන්නව පුතේ ඒ පුතාගේ උගුරේ හිර වෙනවා මස් කටුවක් මොකක්ද හිර වෙන්නේ මස් කටුවක් හරි මාළු කටුවක් හරි හිර වෙනවා එතකොට මේ හිරුණායන් පස්සේ එන්නේ මොකද වෙන්නේ අපි මස් කටුව හෝ මාළු කටුව ගත්තේ නැත්නම් මොකද වෙන්නේ එයා මැරෙනවා ඒ නිසා මොකද්ද කරන්නේ එයා කකුල් දෙකෙන් ගැට ගහලා ඉල්ලනවා කකුල් දෙකෙන් ගැට ගහලා ඉල්ලලා ඔළුව පල්ලෙහාට දානවා දාලා කට ඇතුළට ඇඟිල්ලක් දෙකක් දාලා අදිනවා අදිනකොට ඒ ළමයාට මොකද වෙන්නේ ලේ ගලනවා තුවාල වෙනවා වේදනාව දැනෙනවා කෑ ගහනවා අඬනවා හැබැයි මේ ළමයට අමාරුයි ලේ ගලනවා වේදනාවයි පීඩාවයි කියලා මස් කටු ඔබ ගන්නවද නැත්නම් නොගෙන ඉන්නවද අහනවා ළමයට ආදරේට මොකද කරන්නේ ළමයාගේ ජීවිතයට ආදරේ නම් ජීවිතයක් ගන්න ඕන නම් අර තාවකාලිකව දැන ලේ ගැලීම වේදනාව පීඩාව ඇඬීම වැළපීම ගැටීම පැත්තක තියලා ඒ ළමයාගේ ජීවිතය ගැන තියෙන කරුණාව නිසා රැක ගන්නට ඒ කටයුතු තියෙනවා අන්නේ වගේ තමයි භික්ෂුව කියන්නේ දායක සමත්කාට අමනාප වෙලා දුස් කියලා බැලලා යන්නත් පුළුවන්. නිඳා කරන්නත් පුළුවන් මේ හාමුදුරු බයිනෝ දුස් කියනවා කියලා. නමුත් ඒක භික්ෂුව ගන්නෙ නෑ ඒක. භික්ෂුව එහෙම කරන්නේ මොකටද? අන්නර බෝධි රාජ උපමාව නිසා. මටත් තේරුම් වෙලා තියෙනවා. අමනාප වෙලා දුස් කියලා අවුරුදු ගණන් අමනාප වෙලා ඉන්න ඉතින් පස්සේ ඉතින් තේරුම් ගන්න. අපි තේරුම් ගන්න ඉස්සෙල්ලා යමලු ඉතින් අපරාධයන් දේශයෙන් මෙරෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනි අවවාදයේ නිදීනංච පවත්තාරං අවවාදයක් කරනකොට නිධානයක් පෙන්නනවා වගේ කියලා හිතනවා. මොකද දන්නෝනේ? දැන් නිධානයක් පෙන්නනවා ඕගොල්ලන් මේ ඔස්ට්‍රේලියාවේ. මොකද වෙන්නේ? බලන්න නැතුව ඉන්නවද? බලන්නද ඉන්නවද? බලනෝනේ නිධානයක් පෙන්නකොත් ආයි අපොයින්ට්මන්ට් දාලා බලන්නේ. නිවාරු දාලා. වැඩ යන්නේත් නැහැ. එහෙනම් නිවා මේ අපි නිධානයක් පෙන්නනවා වගේ අවවාදයක් අනුශාසනාවක් කරනකොට වරද්දක් පෙන්නනකොට අපි මොකද හිතන්නේ අනේ කොච්චර දෙයක්ද මේ වරද්ද පිට මම මලුත් එහෙනම් ඉතින් මම කොහෙටද යන්නේ සුභදීට යන්නේ නැහැ ඒ නිසා අවවාද අනුශාසනයේ අපි නිතර බලාපොරොත්තු වෙන්න ඕනේ හැබැයි අපි අකමැතිම දේ තමයි අවවාද ලබන්න කැමැතිම දේ තමයි අවවාද කරන්න නෑ අවවාද කරන්න කැමැති අවවාද ලබන්න කැමැති නෑ උපාසකමල ගොඩක් දලාට කැමැති අවවාද කරන්න මම දන්නේ මේ කතාවක් තියෙන මම දන්නේ ඇත්තද නැත්තද කියලා එතකොට වාසකමල ගොඩක් කැමති අවවාද කරන්නලු. වාසක මහතුරු ගොඩක් කැමති අවවාදේ ලොබි හිටන්නලු. ඒවා අහලා තියෙනවා. මන්ද නැහැ ඒක කොහොමද කියලා. මොන ඉසාවද කියලා. අලුතින් භව ඇතිවීමක් ගැන බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කර ඇතද කියලා අහනවා. ඉතින් අලුත් භව කියන්නේ භවයේ ඉතින් සකස් වෙනවා. ඒක ප්‍රතිසම්පාදිනේ මම කියලා දෙන්නම්. අලුතින් භව කියන කාරණා මද්දිසාර පානය කරන ඊළඟට හොරකම් ආදී දේ කරන දෙමව්පියන්ට පොඩි කාලයේදී කරපු වෛරය හෝ කේන්තිය වර්තමානයේදී මෛත්‍රී භාවනා කිරීමෙන් කුඩා කාලයේ සිදු කළ අකුසල් මගේ හැරෙයිද කියලා අහනවා. දැන් ඉස්කෝල යන කාලේ කරපු වෛරය නේද? මත්පදුර පානය ඊළඟට සුරකම් ආදී මෞපියන්ට අරගන්න එක ඉතින් ඒ අවස්ථාවේදී තමන්
ගේ හිතේ ඇතිවෙච්ච අකුසල් සිතේ තියෙන ඝනකම ඝනත්වය අනුව තමයි අකුසලේ ප්‍රමාණාත්මක භාවය කැපැසිටි එක අපි තේරුම් ගන්නට ඕනේ. මොකද මේ ලෝකේ අම්මා තාත්තා දෙන්නතර දෙන්නට තරහ ඇති කරගන්න එක තරම් පාපයක් තවත් නෙමෙයි. ආරයන් වහන්සේලා කිව්වහපස්සේ ඉන්නේ අම්මා තාත්තා දෙන්න තරම්. එතකොට මිනිස්සු 100කට 1000කට තරහ වඳිනවට වැඩිය බලගතු අම්මා කිරී එක මොහොතක් ඇති කරගන්න තරහ හිත. තාත්තා කිරී ඇති කරගන්න එක මොහොතක් ඇති කරගන්න තරහ හිත මේ මොහොපියන්ගේ තියෙන අර සතර බ්‍රහ්ම විහාර ගුණ නිසා. ඒක එකක්. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. යම් කිසි දවසක ඒ අකුසල අකුසල හැටියට දැනගෙන කුසල කුසල හැටියට දැනගෙන ඒ අකුසල යටපත් කිරීමේ අදහසින් කුසලයේදීලා යස්ස කම්මං කතම් පාපං කුසලේන පිටියති බලවත් වූ කුසල් වලින් අර දුර්වල වෙච්ච අකුසල් වහන්නට පුළුවන්කම තියෙනවා. ඒකයි විශේෂය. හැබැයි පංචානන්තරිය පාප කර්ම හැර නං අර පංචානන්තරිය පාප කර්ම පහෙන් මෙහා පැත්තේ තියෙන ඕනෑම කුසලයක් කුසල සිතක් වහන්න එහි තියෙන ගුරුවසු ගතිය විපාකයේ දීමන දෙන අවස්ථාව ප්‍රමාද කිරීම හා යටපත් කිරීම කරන්නට පුළුවන්කම තියෙනවා කාටද? බලවත් සීල සමාධි ප්‍රඥා වඩන පුද්ගලයාට. ඒ නිසා ඇත්තටම ඉතින් අපි පව් කරන්නේ අකුසල් කරන්නේ සත්පුරුෂ ශාස්ත්‍රයේ නැතිකම නිසා නේද? සද්ධර්මයේ ඇහෙන්නේ නැති නිසා. එහෙනම් සත්පුරුෂයෙක් ලැබිච්ච වේලාවෙදී සද්ධර්මයේ ඇහෙන වේලාවේදී අපි එහෙමනම් වැඩි වැඩියෙන් සීල සමාධි ප්‍රඥා වඩන්න. එතකොට ඉතින් අර වයට යටපත් කරන්න උලයි. අපි හිතමු දැන් එතකොට ඒ අකුසල් සිත් වහන කුසල් සිත් වලින් ඒ කුසල් සිත් වලින් වහන එයා ඒ කුසල බලයෙන් උපදිනව දෙව්ලෝ. දෙව්ලෝ ගියා. එතකොට එයාට අපායට යන්න තිබිච්ච අවස්ථාව මොකද උනේ? ඒ කාලේ පුරාවට මොකද උනේ? යටපත් වුණා. දෙව්ලෝදී සෝවාන් ඵලයටපත් වෙනවා. එතකොට මනුස්ස ලෝකේ සෝවාන් ඵලයටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපාණ යන්නේ එහෙමම අහෝසි වුණා. හැබැයි මේ ප්‍රවෘත්ති විපාක වශයෙන් අවශේෂ ශක්තිය ඉඩකට තියෙන වෙලාවට පොඩ පොඩ හම්බ වෙන්න පුළුවන්. පැහැදිලිද? මැරෙන්න තිබුණොත් අතපය බිඳිලා නවතිනවා. අතපය බිඳින්න තිබුණොත් ඇඟිල්ලක් බිඳිලා නවතිනවා. ඇඟිල්ලක් බිඳින්න තිබුණොත් පුංචි සීරිමක් වෙලා නවතිනවා. පැහැදිලිද මම කියන කාරණේ? හොඳයි, සාදු කියලා. ඉතින් මට නියමිත කාලයෙන් දැන් තව විනාඩි 5කින් අවසන් වෙනවා. තව ප්‍රශ්නක් තියෙනවා. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව කීප අවස්ථාවකම අහලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මේ සසර ගැන විස්තර කරනකොට විශේෂයෙන්ම මේ පටිච්ච සමුප්පාද ධර්ම පිළිබඳව තාම විස්තර විවරණ සහිත දේශනාවක් උන්වහන්සේ කරනවා. අවිද්‍යාදී මේ පටිච්ච සමුප්පන්න යම් ප්‍රත්‍යයකින් යම් කාරණයකින් යමක් හට ගන්නවා කියන හේතු ප්‍රත්‍ය තමයි මේ පටිච්ච සමුප්පාදයේ තුල පැහැදිලි කරන හරියට දංගලක් වාගේ. දංගලේ පුරුක් වාගේ තමයි. ඒතකොට එහෙනම් අපි දන්නවා ගාථාව කවුරුත් පාත්‍යෙක් කියමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. අවිද්‍යා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥාන විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතන සලායතන පච්චයා පස්සු පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං ආදාන පච්චයා බව බව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ සාදු ප්‍රපින්නග්නි අවිද්‍යා පච්චයා සංඛාර අවිද්‍යාව හේතු කරගෙන තමයි පච්චයා සංඛාර සංස්කාර ඇති වෙන්නේ. අවිද්‍යාව මුල් කරගෙන තමයි
සංස්කාර මේ සකස් කිරීම සිද්ධ වෙන්නේ. ඒ සකස් කිරීම කිව්වම මොනවද සකස් කිරීම සංකාර කියලා කියන්නේ අපි දැන් මේ ජීවත් වෙන්නේ කොහෙද මේ කාම වචන ලෝකේ ඉස්සල විස්තර කියලා ආරම්භයේදීම කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන මේ ලෝකත්‍රය තුන් ලෝකේ ගැන දැන් මෙන්න මේ ජීවිත කියලා කියන්නේ මොනවද ඔක්කොම සංස්කාර හේතුඵල හේතු ප්‍රත්‍ය සරලව කිව්වොත් එහෙමනම් අවිද්‍යාව මුල් කරගෙන සංස්කාර හට ගන්නවා අවිද්‍යාව කියලා විස්තර කරනකොට දුක්ඛේ අඥානං සමුදේ අඥානං නිරෝධේ අඥානං නිරෝධගාමිනිය පටිපදායි අඥානං දුක පිළිබඳව අඥානං දන්නේ නැහැ වැටහිමක් නැහැ දුකට හේතු වූ සමුදය හට ගැනීම පිළිබඳව දන්නේ නැහැ දුක්ඛයාගේ නිවීම නොවත් ප්‍රහාණය නොවත් නිරෝධය නිවන පිළිබඳව වැටහිමක් නැහැ නිරෝධ ගාමිනිය පටිපදායි අඥානං නිරෝධේ පිණිස පිරිපැදිය යුතු ඉක්මීදු මාර්ගය දන්නේ නැහැ ආරියස් පංග මාර්ගය දන්නේ නැහැ එතන මෙන්න මේ දන්නේ නැතිකම අවබෝධයක් නැතිකමට කියනවා මොකද තනි වචනින් අවිද්‍යාව කියලා ඒ අවිද්‍යාව නිසා අපි මොකද කරන්නේ ඇහින් කනින් නාසයෙන් දිවෙන් කයින් මේ අරමුණු ආවයන් පස්සේ සමක්කට ඇලෙනවා සමක්කට ගැටෙනවා මුලාවට පත් වෙනවා පැහැදිලිද එතන මෙතන සංකාරිකවම චේතනා කියන කොටස තමයි අපි දැනගන්නටම ඕනි පැහැදිලි කාරණේ එහෙනම් එතකොට සංකාර ඇතිවන්නේ උමක් නිසාද දන්නේ නැති කම නිසා මොනවද නැති කම නිසා අනහරි අර කියපු කාරණා හතර චතුරාර්ය සත්‍ය පිළිබඳව නොතේරුම් කම නොදැනගත් කම තරමට අවිද්‍යාව වැඩි දැනගන්න තරමට අවිද්‍යාව අඩු හොඳටම දැනගත්තම අවිද්‍යාව ඇද්දෙම නෑ අවිද්‍යාව යත්තේ වශයෙන් විරාග නිරෝධ අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වුණාට පස්සේ සංකාරය නැති වෙලා යනවා එහෙනම් සංකාරකව පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර ආනිඤ්ඤාවි සංකාර කියලා වර්ග තුනක් තියෙනවා පුඤ්ඤාවි සංකාර කියන්නේ පින් අපුඤ්ඤාවි සංකාර කියන්නේ පව් ආනිඤ්ඤ කියන්නේ ලේසියෙන් සලවන්න බෑ ඒවා එහෙනම් ධ්‍යාන කුසල් එරිගෙන මහංගත කුසල් සිත් කියලා එතකොට අවිද්‍යාව නිසා පින කරනෝ අවිද්‍යාව නිසා පව් කරනෝ අවිද්‍යාව මුල් කරගෙන ධ්‍යානක් වඩන ධ්‍යාන වඩන්න බෑ ධ්‍යාන උපදව ගන්නවා එතකොට අවිද්‍යාවෙන් කොහොමද අපි කුසල් කරන්නේ කෙටියෙන්ම කියපොත් දැන් වෙලාව අවසන් නිසා ඉතින් කෙටියෙන් මම කියන්න අවිද්‍යාවෙන් පින් කරනවා කියන්නේ දන් දීලා දිව්‍ය මානුෂික ජීවිත ඇතීම සිල් රැකලා දිව්‍ය මානුෂික ජීවිත ඇතීම භාවනා වඩලා උඩින් පහලින් යන්න යාමන්න නොඑක් නොඑක් ප්‍රාතිහාර පාන ආසාවෙන් භාවනා වැඩිම එතකොට ඇයි ඒ ආසාවෙන් කරනකොට තණ්හා නිශ්චිත හිතින් කරන්නේ ඒ කියන්නේ තණ්හාවෙන් තමයි මේ ටික කරන්නේ ඒ කියන්නේ ලෝභ හිතින් ලෝභ සිතින අට අකුසල් සිත් 12න් අටක්ම ලෝභ මූලික සිත් දැන් අවිධර්ම ඉගෙන ගන්නකොට ඒ සිත් ඉගෙන ගන්න ලැබෙන්නේ එතකොට එහෙනම් ලෝභ මූලික සිත් පහළ වෙලා නම් ඒ පින්කම කරන්නේ පින තමයි හැබැයි එයා ලෝභ වුණා තණ්හාව ඇති වුණා ඒ ලැබෙන සැප විපාකයේ පිළිබඳව. එතන මොකද වෙන්නේ? ඒ සැප විපාකයේ පිළිබඳව ලෝභසිත පහළ වුණාම එයා ඒ කරන කුසලයේ පිරිසිදුද අපිරිසිදුද? අපිරිසිදුයි. අපිරිසිදුයි. පිරිසිදු එකක් නෙවෙයි. එහෙනම් පිරිසිදු වෙන්න නම් අපි කුසල් කරනකොට අපේ එකම අදහස වෙන්නට ඕනේ මොකද්ද? නිවන. 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 අත්‍යවශ්‍යම. එහෙනම් අපි දානයක් දුන්නා සීලයක් රැක්කත් මොන විදිහේ පින්කමක් කරත් අපි අර ලැබේවා කියන එකෙල්ල අයින් කරලා කරාම හොඳයි. වේවා ලැබේවා කියන එක ඒක අයින් කරලා කරන්න ඕනේ. පුළුවන් නේද කරන්න? පුළුවන්. ඒතරින් නම් අපි පින් අනුමෝදන් කරන එකේදී ලැබේවා වේවා කියලා දුන්නම් ඒක කබල නැවෙයි දෙන්න ඕනේ. හරිද? ඒතකොට එහෙනම් හැබැයි එහෙම කරයි කියලා එහෙම එන්න හිතුවයි කියලා ලැබෙන්නේ නැතුව ඉන්නේ ඒක බය වෙන්න එපා. ලැබෙනවා හරි එතන වෙන්නේ අපේ තණ්හාවෙන් එතන ඉන්නේ තණ්හා චෛසික රූපසිතක් වැඩ කරන්නේ ඒ නිසා එතනදී අපි තේරුම් ගන්නට ඕනේ එහෙනම් තණ්හාවෙන් කුසල් කිරීමෙන් එයාට තණ්හාව ඇති විපාකයක්ම
ලැබෙනවා ඒක දිව්‍ය මානසික වශයෙන් ලැබෙනවා අපිට දැන් මේ ජීවිතේ මේ හම්බෙලා තින්නේ ඇයි මෙහෙම අපි කුසල් කරලා තින්නේ මේ කුසල් කරලා තින්නේ ඇයි දැන් අපි පංචකාමයේ ප්‍රාර්ථනා නෙකට සමද විදර්ශනා වැඩුවා නම් අද අපි මෙතන ඉන්නවද නෑ අපි එහෙනම් කොහෙද ඉන්නේ කොහෙවත් නෑ එන මොකටද තියෙන්නේ නිවන් අවබෝධ කරලා දැන් අපි තාම සංසාරේ ඉන්නේ ඇයි අවිද්‍යාව සහගත කුසල් කරපු නිසා අවිද්‍යාවෙන් තමයි කොහොමත් අකුසල් කරන්නේ ඒකට ඉතින් දුර්ගතියට වැටෙනවා සතර අපායට වැටෙනවා ඊළඟට භාවනාවල ධ්‍යාන උපදවාගෙන අවිඥා උපදවාගෙන නොඑක් නොඑක් විදිහේ ප්‍රතිහාර බෑම උඩින් යාම් පොළවේ කිමිදීම් ආදී ඒ ඒ කාරණා නිසා ධ්‍යාන අවිඥා උපදව ගන්නවා අන්න ඒකත් අවිද්‍යාව සංගතයි ඉතින් අපි භාවනා වඩන්නට දැන්නේ අපි මේ දුකින් නිදහස් වීම සඳහාය අවිද්‍යාවෙන් කුසල් අකුසල් ආදී කිරීම නිසා ඒ ප්‍රත්‍ය කරගෙන ඒ සංස්කාරයන් හට ගන්නවා ඒ සංස්කාර ගත්තම සංකාර කියලා කිව්වම ඒ චේතනා වලට සංස්කාර කියනවා කර්ම වලට සංස්කාර කියලා කියනවා එතකොට ඒ සංකාරය නොඑක් නොඑක ආකාරයෙන් ක්‍රියාත්මක වෙනු ඒට ඒ කුසලයට හෝ අකුසලයට අනුරූප වශයෙන් එහෙනම් සංස්කාර හටගත්තේ කුමක් නිසාද අවිද්‍යාව නිසා එහෙනම් අවිද්‍යාව නිසා සංස්කාර හටගත්ත කියන එක ඇත්තද මේ කියන ධර්ම න්‍යායට අනුව ඔබ ප්‍රත්‍යක්ෂ ඥානෙ නෙවෙයි නෝ කියන්නේ ඔබ ඔබ අපි කියන්නේ සුත වේ ඥානෙ එහෙනම් ඔව් එහෙමයි කියලා තමයි කියන්නේ එතන අවිද්‍යාව හේතුවෙන් ඔන්න සංස්කාර ඇති වුණා සංකාර පත්‍ය විඥාන එහෙනම් මේ සංස්කාර නොත් මේ චේතනා හේතුවෙන් විඥාන පහළ වෙනවා මොනවද විඥාන විඥාන මොනවාද විඥානයේ කොම විඥානයේ පිළිබඳ ගොඩාක් කරුණු තියෙනවා ඉතින් වෙලාව නෙවෙයි ගියා දෙන්නේ මේ වෙලාව වෙන දවසකදී මම විස්තර කියලා දෙන්නම් මොන ගැහුණොත් ඉතින් විඥානයේ කොම ප්‍රධාන වශයෙන් කියනවා මෙතන මනෝ විඥානයේ නෝ මනෝ ධාතුව අපේ ජීවිත ඉන්ද්‍රිය පවත්වන හිත ප්‍රතිසන්දි ග්‍රහණය වෙන හිත ඒක ඒ ප්‍රසන්දි හිත තියෙන්නේ අපේ කොහෙද හෘදයේ වස්තු රූපය ඇසුරු කරගෙන තමයි අපේ මේ හිත විඥානයේ පවතින හදවත ජීවිතේන්ද්‍රය. එතකොට ඒ විඥාණය ප්‍රධානයි. ඊට මෙහෙන් අපි ආයි විඥාන කතා කරනවා. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, හෙවා විඥාන, ආය විඥාන ආදී වශයෙන්. එතකොට එතනයි විඥාණය කියන්නේ මොකද්ද? ඇහැයි රූපයයි දෙක පිළිබඳව ගත්තහම. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. එතන ඇහැයි රූපයයි දෙක ගැටෙනකොට දැන් ඇහැ තියෙන්න ඕනේ මේ ඊටම නිරෝගීව ඇහැ තියෙන්න ඕනේ කියන්නේ දැන් මේ අපේ ඇහි තියෙනවා සුදු පාට කොටසකුයි කළු පාට කොටසකුයි සුදු බබයි කළු බබයි එහෙම නේද කියන්නේ සුදු බබා කළු බබා අපේ ආචිල සිල කියන්නේ එහෙම ඔය දෙන කළු බබා කියන කොටස කියන්නේ කළු ස්තරය පාට මෙතන තියෙන්නේ එතන ඊටම සියුම් පටන හතකින් තමයි මේ කොටස ඇදිලා එතන තියෙන උකුණු එක හිසතරම් පුංචි කොටසක් ඒකට කියනවා චක්සුස් ප්‍රසාදය කියලා. මොකද ඒකට කියන්නේ චක්කු ප්‍රසාදය කියලා. ඒ චක්කු ප්‍රසාද ශක්තිය තිබුණොත් විතරයි වර්ණ රූපය අපිට උද්ඝාණය කරගන්න පුළුවන්. ඒ වර්ණ රූපය තමන්ගේ ඇහෙන් දැකීමේ ශක්තිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ ඔය කියන චක්කු ප්‍රසාදය තිබුණොත් විතරයි. ඒ චක්සුස් ප්‍රසාද ශක්තිය හා සම්බන්ධ වෙනවා බාහිර රූපයක්. ඒ දෙක එතකොට ගැටෙනකොට මොකද ඇති වෙන්නේ? චක්කු විඥානේ චක්කු විඥානේ චක්කු විඥානේ කියලා කියන්නේ ඇහැයි රූපයයි දෙක ගැටීම නිසා මේ රූපයක් බව එයා අඳුනගන්න ස්වභාවය විඥානේ විඥානනේ කියන පදයෙන් කැඩිලා තමයි මෙතන විඥානේ කියන කාරණේ මෙතන හැදෙන්නේ හැදෙන්නේ එහෙනම් අරමුණු දැනගන්න අර්ථයෙන් විඥානේ නම් මේ එහෙනම් මොන අරමුණු මෙතන තියෙන්නේ රූප අරමුණ 100 එකතු වෙනවා ඊට පස්සේ 100 එතකොට අරමුණු දැනගන් අරමුණු දැනගත්තා කියන අඳුනගත්තා කියන අරමුණෙන් අපි කියන විතරට චක්කු විඥානේ ඇසහරා ඊළඟට ඒකට කියතලු සිහිය හිත එතකොට හිත එකතු වෙච්ච ගම ස්පර්ශේ ඇති වෙන ඒතකොට කියන චක්කු සම්පස්සේ කියන මොකක්ද එතන කියන්නේ චක්කු සම්පස්සේ එතකොට ස්පර්ශයත් එක්කම අපිට ඒක සැපද දුකද හොඳද නරකද චක්කු සම්පස්සජා
වේදනා. ඒක හොඳයි නම් හොඳ වේදනාවක් නරකයි නම් නරක වේදනාවක්. ඔන්න ඒක මම කියලා දුන්නේ විද්‍යාත්මක විදියට. එතකොට එහෙනම් ඇහැයි රූපයයි හිතයි සම්බන්ධ වෙනකොට තමයි සම්පූර්ණ රූපය පිළිබඳ ස්පර්ශය ඇති වෙන්නේ. ඒ ස්පර්ශය හොඳ එකක් වුණොත් හොඳ රූපයක් වෙනවා. නරක රූපයක් නරක ගැටෙන එකක් නම් නරකයක් වෙනවා. මධ්‍යස්ථ අවස්ථාවේදී උපේක්ෂාවට පත් වෙනවා. එහෙනම් අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන. අන්න විඥාන කියන්නේ ඒක. එතකොට විඥාන අතර හයක් කතා කරනවා. මොනවද? චක්කු, සෝත, ගාන, ජීව, කාය, මන කියලා. චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන්. එතකොට විඥානය කියන එක අපිට දැන් සුතමේ වශයෙන් අපි දන්නෝ යම් පමණකට. විඥාන පත්‍ය නාම රූපං කියලා කාරණයක් කතා කරනවා. එහෙනම් මේ අපි ගත්ත අරමුණු පිළිබඳව ඇලෙනවා එක්කෝ ගැටෙනවා එක්කෝ මූලා වෙනවා. ඒ කරණ කොටගෙන නැවත විඥානයක් හට ගැනීම සඳහා කොතනක හරි කරණ සකස් වෙනවා. ඒවා පින් වෙන්නත් පුළුවන්, පව් වෙන්නත් පුළුවන්. ඒ අනුව විඥානය පහළ වෙනවා. එතකොට විඥාන පත්‍ය නාම රූපං. හැබැයි ඉස්සලම පහළ වෙන්නේ මේ මනුස්ස ලෝකෙම අවබෝධ කරන රූප කොටස. ඉස්සල පහළ වෙන්නේ මොකන්ද? රූප කොටස. ඒ කියන්නේ යුක්තානුව කියලා කියනවා. සෛල කියලා කියන්නේ ඒ කාරණේ. ඒතර ඒ සෛලයේ තමයි ඉස්සල වැඩිලා තියෙන්නට ඕනේ. ඊට කියනවා ගන්ධබ්බයාගේ එළඹ සිටීම කියලා. ගන්ධබ්බයාගේ එළඹ සිටීම කියන්නේ මෞපියන් දෙපළගේ එකතු වීම සහ ඒ කලලී රූපේ විකාශනය වෙලා මෞකුසී තෙල් බින්දු අක්තරන් ඉතාසියුම් මට්ටමේ සෛල දේහයේ පිටලා දෙන්නට ඕනේ. ඒ අවස්ථාවේදී සති 28කට ආසන්න කාලයේ එනකොට අන්න විඥාන ධාතුව බහිනවා. ඒ කියන්නේ මාතු කුච්චින් ඔක්කොම ඉති. මව කුසට බැහැ ගන්නවා මොකන්ද? විඥාන ධාතුව. මොන විඥාන ධාතුවද? එක ජීවිතයකදී මිය ගියපු සත්වයෙකුගේ කර්ම නිමිති ගති නිමිති අනුව උපාදාන කළානේ. ඒකට අනුරූපීව ඒ කර්ම ශක්තියේ විහිං විඥාන ධාතුවක් ඉපැද්මේ ශක්තිය තියෙන කර්මයෙන් හටගන්න විඥාණය. එහෙම නැත්නම් ඒ ජීවිතයේදී විච්ච විඥාණය ඔහොම ඇවිල්ලා මේ මොකදේ බෑ ගන්නවා එහෙම නෙවෙයි. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් හිත නිත්‍ය වෙන්නට ඕන. හිත කියන්නේ අනිත්‍ය ධර්ම ස්වභාවයක්. දැන් එක ජීවිතයකදී මිය පරලෝ යන සත්වයා ඊළඟ ජීවිතේ උපත ලබන්නේ පරණ විඥාණය නෙමෙයි. අලුතෙන් කර්මගත විඥාණයක් ඉපැද්මේ කර්ම ශක්තියක් දිනුනොත් ඒ කර්ම ශක්තියෙන් හටගන්න විඥාන ධාතුව. ඒ විඥාන ධාතුව අලුත් එකක්. හැබැයි අලුත් උනාට ඒ විඥාන ධාතුවේ තියෙන්නේ මොනවද? පරණ කර්ම. පරණ කර්ම තිබුණ නිසා තමයි අලුත් විඥානයක්, ප්‍රසන්න විඥානයක් හටගන්නේ. කර්ම නැහැ කිමුගේ ජීවිතේ? කම්ම ක්‍රයකලා. ඒතර අලුත් විඥානයක් හටගන්න පුළුවන්ද? බැහැ නේ රහතන් වහන්සේ. පැහැදිලිද? ඒතර එහෙනම් ඒ කර්මගත විඥානයේ මනෝ ධාතුව බවට පත් වෙච්ච විඥාන ධාතුව නාම කොටසට වැටෙනවා. එහෙනම් විඥාන පත්‍යා නාම රූප. නාම රූප පත්‍යා සලායතන. එන නාම රූප දෙක වැඩ කරනකොට හොඳට ක්‍රියාත්මක වෙනකොට සති 20ත් 25ත් අතර කාලිනු මම කුසේ ඒ ජීවියාගේ. එතකොට ශරීරයේ අර සෛලයේ බෙදෙන කොටස් වලට හිස තියෙන්න ඕන තැන හිස, කකුල් දෙක, අත් දෙක, නහය ආදි වශයෙන්. ඔන්න ටික ටික මෝරන්න කලල රූපේ මෝරන්න පටන් ගන්නවා. ඉතින් ඔය අතරේදී මව කුසේ ඒ විඥානීයට පැවැත්ම සඳහා අවශ්‍ය කරන සාධක අඩු වුණොත් විඥානීය චුත වෙලා යන්න පුළුවන්. අර මෞගුසේදී මේ ගියා කියන්නේ ඒකයි. ඒතර එහෙනම් ඒ සුදුසු අවස්ථාවේදී එන්නට ඕනේ මෞගුසේ මේ විඥානියත් එක්ක අනිත් රූප කලාප එහෙම නැත්නම් සල්ල වැඩෙන්නට ඕනේ. විඥානිය නැත්නම් විඥානීය චුත වෙච්ච ගමන් රූප මොකද වෙන්නේ? පවත්වන්න බෑ. රූප පවත්වන්න බෑ. විඥානිය තියෙන්නම ඕනේ, ඉඳ තියෙන්නම ඕනේ. ඒකද අපි මේ ගියන් පස්සේ මේ කය මොකද වෙන්නේ? උණු වෙන්න පටන් ගන්න ඕනේ නේද? ඒ වගේම තමයි මෞපුස ඇතුලේ විඥානය තියෙන එක තියෙන්නම ඕනේ. එන විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතන. එන නාම රූප දෙක වැඩ කරනකොට ආයතන 6. නෝන ආයතන 6 අර කියපු ඇස කන නාසය ආදී ඒ කියපු ටික. සලායතන 6 ආවයන් පස්සේ ඉතින් ඊගාවට ඒවට ස්පර්ශ 6කුත් එනවා. ඇහින් රූප, කනින් ශබ්ද ආදී ඒ ටික. එතන ස්පර්ශය පස්ස පච්චය වේදනා. ස්පර්ශය ඇති වෙනකොට හොඳ රූපවලදී හොඳයි කියලා අපි ඇලෙනවා සැප වේදනාවක්. නරක රූපවලදී නරකයි කියලා ගැටෙනවා. මධ්‍යස්ථ වේ මුලා වෙනවා.
ඔය විදිහට ආයතන හයෙන් අර අරමුණු ප්‍රතිවිච්ඡ හැටි ඊළඟට සලායතන පච්චය වේදනා ඒ වේදනා වර්ග තුනයි සැප දුක් උපේක්ඛා ඊළඟට වේදනා පච්චය පන්න හොඳ එකට ඇලෙනවා නරක එකට ගැටෙනවා එහෙනම් තණ්හා පච්චය උපාදාන ඒ තණ්හා තවත් දිගට වැඩි කරගෙන යනවා තණ්හාවෙන් අල්ලගත්ත දේ හොඳයි නම් තවත් හොඳයි 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 හොඳටම හොඳයි කියලා අල්ල ගන්නවා නේද එතකොට මොකද වෙන්නේ තණ්හාවට වැඩිය දියුණු ස්වභාවය තමයි උපාදානයි එහෙනම් නරක තණ්හාවද උපාදානයද ඈ නරකම නරක උපාදානයි නරක තණ්හාව දෙකම හොඳ දෙකේ එකක්වත් හොඳයි කියලා ගන්න බෑ නමුත් වැඩිපුර නරක උපාදානයි උපාදාන පච්චය ඊළඟට මොකද වෙන්නේ विशेष वसें ජාති ජරා ව්‍යාධි ඊළඟට මරණය දක්වා අප්‍රමාණ දුක් ගොඩක් තියෙනවා පීහි විප්‍රයෝගෝ දුක්ඛෝ කැමති දේවල් වෙන්නේ නැතුනහම දුක් ඇති වෙනවා අප්‍රියේ සම්ප්‍රයෝගෝ දුක් අප්‍රියමනාප දේවල් ලැබෙනකොට දුක් විඳිනවා යම්පිච්ඡං නලපති තම්පි දුක්ඛං ඒ කියන්නේ යමක් ප්‍රාර්ථනා කරගෙන ඉඳලා ඒව ඉෂ්ට නොවීම ඉච්ඡා විඝාත දුක ඩිසපොයින්ට් කියන්නේ නේද ඒව නිසා ආන් ඉච්ඡා විඝාත දුක ඇති වෙනවා ඊළඟට उपायासिंग संसार चक्र මූට්ටු කරන්නේ එඩිට් කරන්නේ එඩිට කවුද මේ සංසාර චක්‍රයේ එඩිට කවුද සංස්කාරකවරයා කවුද අවිද්‍යා තණ්හා දෙක එතන අවිද්‍යාව තමයි පළවෙනි දැනට ගන්න ඒ නිසා එනම් අවිද්‍යාව නැමැති බව රැහෙන බිඳලා දැම්මයින් පස්සේ සංස්කාර මොනක්වත් එහෙනම් ඒ අවිද්‍යාදී පිළිබඳව ප්‍රහාණය කරන්න නම් ඔය කියපු කාරණා පිළිබඳව අපි විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව අපි සිහිය පිහිටුව ගන්නට ඕනේ. ඒ ටික වෙනම වෙනම වෙලාවල් කලාවල් යොදාගෙන කරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ඉතින් ඔබට ඔබේ ජීවත් වෙන මේ සාමාන්‍ය ජීවිතයේදීම ඇසුරු කරන කියන කරන මේ ජීවිතේ පවත්වන අවස්ථාවේදීම තමයි ඔබට ලැබෙන ඔය කර්මස්ථාන ඔබ දිනු කරන්නට ඕනේ. එහෙනම් ඔබ ජීවත් වෙන ඔය කියන්නේ මේ කර්මස්ථාන ඔබට ඔය තියෙන්නේ. දැන් ස්වාමි භාර්යාව දුව දරුවෝ දෙමව්පියෝ දරුවෝ මේ පවත්වන ඇසුරු ඔක්කොම බැලුවොත් මොනවද ඒවා? කමඨාන. ඔක්කොම කමඨාන. එතකොට තමන්ට ඒක නුවණින් බැලුවොත් තමයි කමඨාන. නුවණින් බැලුවේ නැත්නම් ඒ කමඨාන නෙවෙයි. එහෙනම් ඔය ලැබෙන ජීවිත අත්දැකීම් දිහා බැලලා ඔබ ධර්මයේ පැත්තෙන් කල්පනා කරොත් නුවණින් ඔබට හොඳට තේරෙන්න පටන් ගන්නවා මෙතන තියෙන්නේ නිර්ර්ථක නිස්සාර දෙයක් කියලා. එහෙම නැතුව අපි අර සපෝ සුකෝ ආකාරයෙන් බලන තාක් අපිට මේව කමටහන් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙනම් විදර්ශනා වශයෙන් ඔබට හිතන්නට නුවණ පෑ